නම් දැන් සතිපට්ඨාන වලන ආකාරයේ පැහැදිලි කරන්නම්. සම්මා දිට්ඨිය පැත්තකින් තබා ගන්න. ඒ සම්මා දිට්ඨියට අනුව එන අරමුණු මෙනෙහි කරන එකට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒක විදර්ශනා කියලා කියන්නේ. ඇත්ත හිතේ දකින්නට තමයි විදර්ශනා කියන්නේ. එතකොට සීල සමාධි දෙක තමයි ප්‍රතිපත්තිය සතිපට්ඨානයේ තුලින් ඒ එකම ධර්මතාවයේ මම වෙනවා. එතනදී කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ධර්මතා හතර කෙරෙහි අපිට සිහිය තියෙන්න ඕනේ. මේ සතිපට්ඨානය කියන්නේ අඛණ්ඩව සිහිනුවන පැවැත්විය යුතු ධර්මයක්. එතන මුලින්ම ආනාපාන පබ්බේදී මේ හිත එක්තෙන් කරන නතර වෙන චිත්ත සමාධිය ඇති වෙන කමඨහන් බුදු විදාරණ වාසේ 40ක් පනවල තියෙයි. එයින් කමඨහන් 39ක්ම එක පැත්තක මේ ආනාපාන කමඨහන සම්මෙව එක පැත්තක. අනිත් කමඨහන් 39ම විතර්ක බලයෙන් හිතේ රළු විතර්ක අඩු කරලා ඒ වෙනුවට කුසල විතර්කයෙන් තමයි ටිකෙන් ටික හිත සමාධි කරන්න තියෙන්නේ. නමුත් ආනාපාන සති භාවනාව ආරම්භයේ පටන්ම විතර්ක සංසිඳවන කමඨහන වෙන විතර්කයක් නොගෙන. ඒකයි හැම බුදුරජාණන් වහන්සේ නමක් මේ ආනාපාන සති කමඨහනම සිදු කරන්නේ. එතනදී අපි හොඳට දක්ෂ වෙන්නට ඕනේ සති නිමිත්ත ගැන. සිහිය පිහිටවා ගන්න අවශ්‍ය භූමිය ගැන. එක ආනාපාන සතියට විතරක් නෙවෙයි ඕනම සමතකමටහනකට විදර්ශනා කරනකොට සති නිමිත්තේ හිත බැඳ ගැනීම අවශ්‍යයි. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත්වා සති නිමිත්තේ හිත බැඳ ගන්නට ඕනේ. එතකොට සති නිමිත්ත කියලා කියන්නේ නාසය අගෝ තෙවිදික ළඟ තමන්ගේ හිත ඊට යොමු කළ ඒ පිළිබඳ දැනුම් පරිත බවකම ඉන්න එක තමයි සති නිමිත්ත කියන්නේ. ආතහරි අපහැදිලි නම් තෝරේකට හෝ නාසයට තමන්ගේ ඇඟිල්ල තියන්න. එතකොට ඒ ඇඟිල්ල ස්පර්ශ වෙනවා දැනෙනවා. ඒ ස්පර්ශ වෙන තැනට හිත යොමු කරන්න. යොමු කළා ඒ ස්පර්ශ වෙන තැන දැනුම් සහිතවම තබාගෙන දැනුම් සහිතවම ඉඳගෙන හිමින් ඇඟිල්ල ගන්න. ඔන්න එතකොට තමන්ට සති නිමිත්ත හොඳට හැදෙවි. අන්න ඒ වගේ සති නිමිත්ත හිත තබා ගන්න. හිත තබාගෙන සෝ සතෝ අසසති සතෝ පස්සසති. ඊට සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ආස්වාස කරනවා. එතකොට සති නිමිත්ත ඇති බවක් දන්නවා ආස්වාස ප්‍රස්වාස වෙන බවක් දන්නවා. කිසිම වෙලාවක ආස්වාසය අනුව හෝ ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ. උෂ්ම හෙලනකොට එනවා හිතගෙන යන්නේ නැහැ. උෂ්ම පහළ හෙලනකොට ඒ යනවා හිතගෙන යන්නේ නැහැ. තෝරේක හෝ නාසය ළඟ දැනුම තබාගෙන එතන ඉන්න ගමන්ම ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. ඔන්න හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හුදුමනාවෙන් හුදුඋපයෝගයෙන් චෛතසික වීර්ය ඇති කරගෙන සති නිමිත්ත ඉන්නවා. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. එහෙම හිතියට හිත වේගවත් ආශ්‍රය වැඩි නිසා යම් යම් අරමුණු සිහි වෙන්න පුළුවන් කමඨහන අත්හැරලා. ඒ වගේ වෙලාවකදී මේ හිත අහකට ගිය අරමුණු මෙනෙහි කරන්න යන්නේවත් නැහැ. ආපෞෂණික
මතක් කළ සති නිමිත්තට යොමු වෙන්න ඕන. සති නිමිත්ත හිත තබා ගන්න ඕන. සති නිමිත්ත හිත තබාගෙන සීයෙන්ම අස්වස් පස්වස් කරේ. හරියටම සති නිමිත්ත හිත තබාගෙන අස්වස් පස්වස් කෙරෙනකොට කමතහන හරියට වැඩෙනවද කියලා දැනගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එක එක දේවල් සිහි වෙන හිතෙන ගතියක් නැතර වෙලා තියෙන්න ඕනේ. තමන් ඉන්නකොට ඉන්න වටපිටාව ඇති බව තමන්ට තේරෙනවා. අන්න ඒ ගතියක් නැතර වෙලා තියෙන්න ඕනේ. හිතේ හිතේ කතා කරන ගතිය නැතර වුණාට තමන් ඉඳගෙන ඉන්න තමන්ගේ වටපිටාව පෙනෙනවා නම් ඒ ඊයේ සති නිමිත්තක තමන් යොමු වෙලා නැහැ. තමන් ඉඳගෙන ඉන්න වටපිටාව ඇති බව තමන් හිතට දැනෙන්නේ නැහැ. නමුත් එක එක දේවල් සිහි වෙනවා නම් ඒ හතියට සති නිමිත්තක් තියාගෙන ඉන්නව නෙමෙයි. සති නිමෙත් හිත තබාගෙන අස්වාස පස්වාසයට සිද්ධියෙන් හිටියෝ සති නිමෙත්තයි අස්වාස පස්වාසයයි කියන දෙක විතරක් තමන්ට ප්‍රකටයි. අවශේෂ අරමුණු සිහිවීම හෝ යම් යම් දේවල් ඇති බවට තමන්ට හිතට දැනෙන ගතිය අතහැරිය ඇති. අන්න ඒ විදිහින් හොවාගත් හැකි තමන්ට අපියට ආනාපාන සති කමටහන වඩනවද වැඩෙනවද කියන එක. ඊගාවට කිසිම වෙලාවක උවමනාවෙන් ඕනෑකමින් ආනාපාන සති භාවනාව කරන්න යන්න එපා. එතකොට හිත ඉක්මනට කුසීතට කුසීතකමට වැටෙනවා. ඔළුවක කුම වගේ ඇති වෙන්න පුළුවන්. ශරීරයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සති නිමිත්ත තියෙන තැන් වල නිමිති එක එක දේවල් පෙනෙන්න පුළුවන්. ස්වභාවිකව අපි සිහිය දැනුවත් නැතත් කයේ පැවැත්මට අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව අවශ්‍යයි. මෙතනදී කිසිම පුද්ගල භාවයේ උද්‍යෝගයක් වුවමනාවක් නැතුව සුභාවිකව සිද්ධ වෙන අස්වාස ප්‍රස්වාසයට සිද්ධෙන්න ඕන. ඒ අස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. සියලු අස්වාස ප්‍රස්වාසයන් දැන දැකම හට ගන්නවා, නිරුද්ධ වෙනවා වෙන්න ඕන. මේ එකක්වත් මෙනෙහි කරනවා නෙමෙයි. දීගයි කියලා හෝ කෙටි කියලා හෝ මෙනෙහි කරනවා නෙවෙයි. තමන්ට මේ කමතහන භාවනාව වඩන්න තියෙන ශ්‍රේෂ්ඨය මතක් කරනවා. සබ්බකාය පටිසන්නෝ සියලු ආස්වාස ප්‍රස්වාසී දැනුම් සහිත බව තියෙනවා. ඔන්න ඔය විදිහට හිතියත් හිතේ ආශ්‍රව බලවත් නිසා යම් යම් දේවල් සිහි වෙන්න පුළුවන්. එහෙම සිහි වුණහම මොකක්ද කරන්නේ? ආපහු ඒ අරමුණු විමසන්තවත් කල නොතබ ආපහු සතිනිමිත්තට එනවා. පෙරටත් වඩා හිත උද්යෝගමත් කරගන්නවා නෑ. දැන් නම් හිත කොහොමද යන්න දෙන්නේ කියලා ආයෙත් ඒ විදිහට මොනවාගෙන හිටිය සිතහකට යන්න පුළුවන්. ඔව්, නැවත නැවත හිත උද්යෝගමත් කරත යුතුයි. මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව කරනවා. ඔය ආනාපාන සති භාවනාව කරනකොට එතනදී සිහි වෙන අරමුණු මෙනෙහි නොකොට නොසලකා හැරලා සති නිමිත්තට ආයුතු මෙහෙම චිත්ත වේලාවක් චිත්ත දවසක් කරනකොට වුවමනාවෙන් කරන කෙනෙකුට ඕනම කෙනෙකුගේ හිත හැදෙනවා. වෙනද තරම්
හිත අහකට යන්නේ නැති ගතිය සති නිමිති හිත නැති පවතින ක්‍රම අස්වාසපස්වාසයේ කෙරෙහි දෙනම් පරිතකම වැඩෙන ක්‍රම එයාට ටිකෙන් ටික අත්විඳින්න පුළුවන්. මේ විදිහට භාවනා කරනකොට තමන් දන්නවා සති නිමිති හිත තබා ගත්තාම හිත කොහාටවත් දුවන්නේ නැතුව හොඳට නතර වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවෙදී උපදින අරමුණු නුවණින් මෙනෙහිකට යුතුය. සත්‍ය නිමිති හිත වැඩි පවතිනකොට විදර්ශනා උපදින අරමුණු විදර්ශනා කරන්නට යොමු වෙන කාලය වැඩි කළ යුතුයි. සත්‍ය නිමිත්ත හොඳට ප්‍රකට නැතිනම් සිත අහකට යන වේගය වැඩි නම් මුල් කාලෙදී සමත නිමිත්තට දෙන කාලය වැඩි කළ යුතුයි. විදර්ශනා කරන කාලය අඩු කොට තමයි. ඒ විදිහට සත්‍ය නිමිත්තේ හොඳට හිත තබාගෙන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩලා හිත දුවන ගතිය අඩු නම් ඉදලාගෙදී බාහිර චිද කතම්පි චිද භාසිතම්පි සරිතා අනුසරිතා සති සම්බෝධියන්නේ කියන්නේ බොහෝ කල් සිට කිව්වා වූ කලා වූ දේවල් තමන්ට සිහි වෙනකොට ඒවට හොඳට හිත තබන්න ඕනේ. හොඳට සිහියෙන් හිත තබන්න ඕනේ. ඒ ආනාපාන සතිය වඩලා මොනවා හරි සිහි වෙනකොට සති නිමිත්තෙන් ඉඳගෙන අස්වාස ප්‍රස්වාසයේ හිත තැහැරෙනවා. ඒ සිහි වෙන නිමිත්ත අල්ලගෙන ඒ නිමිති මුලට යා යුතුයි. අපි උදේ මතක් කළා වගේ කවුරු හරි යාළුවෙක් සිහි වුණොත්, යාළුවට කියපු දෙයක් සිහි වුණොත්, කළ දෙයක් සිහි වුණොත් ඒක පසුතැවීමට වෙන්න පුළුවන්, සතුටුවීමට වෙන්න පුළුවන්, ගැටීමට දුකට දුන්නාට වෙන්න පුළුවන්. ඒ ඕනම අරමුණක දුක්ඛී සතුටුවේදී ඉන්නේ නැතුව ඒ අරමුණ එබඳු දැනුමක් තමන්ට ඇති උනේ කොහොමද කියලා විමසී යුතුයි. එහෙම අදහසකින් අරමුණේ මුලට උඩට ආ යුතුයි. ඒකයි පටිසෝතගාමී කියලා කියන්නේ. එන අරමුණ ඇත්ත වෙලා ඇලීමට අනු ඇලීමට සුදුසුදේ ඇලෙනවා නම්, ගැටීමට සුදුසුදේ ගැටෙනවා නම්, රැවටීමට සුදුසු අරමුණේ රැවටෙනවා නම් ඉබඳු ධර්මතාවයකින් යුක්තෝ සිටීන් කිරීම් කිරීම් කරනවා නම් මේකට කියනවා අනුසෝච ගාමී කියලා. ඒ සෝතය අනෝ යනවා. පටිසෝත ගාමී කියලා කියන්නේ උඩහට යන ගංගාවක් ගලනකොට ගංගේ ගහගෙන යතු යන වතුරට අනුව යනකොට ඒකට කියනවා අනුසෝත ගාමී. පල්ලෙහාට ගලන ගඟේ උඩහට පේනවා එතකොට කියනවා පටිසෝත ගාමී. ඒ වගේ යම් අරමුණක් එනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා නම් හොඳට හෝ නරකට ඒ හැම එකක්ම අනුසෝතගාමී කුසල හෝ අකුසල ධර්ම සිද්ධ වේ. පටිසෝතගාමී කියන්නේ අරමුණ ඇත්ත වෙලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එබඳු අරමුණක් උපදින්න හේතු හේතු ධර්මයෝ ප්‍රකට කරගන්නට උඩට යනවා. යාළුවෙක් කියලා සිහි වුණාම නිබඳු දැනුමක් ඇති වුණේ කොහොමද කියලා උඩට ගිහිල්ලා
ඒ යාළුවා කියලා හිතට පෙන්වන රූපය හොඳට නුවණින් මෙනෙහි කරනවා ඉස්සෙල්ලාම. ඇස්තිදිරිකට ආපු රූපය අර උදේ අපි මුලින් කතා කළා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ශරීරයේ කොටස් වලට බෙදලා ඒ ලක්ෂණ ටික බාහිර ලක්ෂණ වලට ආදේශ කළා. නිබඳු රූපේකුයි ඇස්තිදිරිකට ආවේ නිබඳු රූප නිමිත්තකුයි රූප සතහනකුයි රූප සංඥාවකුයි හමුනේ කියලා හොඳට නිශ්චය කරගන්නවා. එබඳු තමන්ට පෙනෙන රූපයට මේ යාළුවා ඉන්දික මොකක් හරි අපි හිතුවහම අපි හිතපු ටිකත් එකතු කළ මේ හැදසටහන මනෝ විඥාණයෙන් සිහි කරගන්නවා. හොඳ අනාත්ම සංඥාවෙන් ප්‍රපංච සංඥාවක් අපේ මනසට ආපු හැටි. මේ දැන් යාළුවා කියලා මම සිහි කරන්නේ මේ අවිද්‍යාවෙන් හටගත්ත මෙන්න මේ විදිහට හිත හසුරුවලා හදාගත්ත නිමිත්ත නේද කියලා මෙනෙහි කරනවා. තමන් සිහි කරන කෙනාට භූමියක් දෙන්නේ නැහැ. තමන් සිහි කරන කෙනාට සතර මහා ධාතු ඉඩක් දෙන්නේ නැහැ. මම බලන්ද කියලා ගියත් යාළුව බලන්ද කියලා ගියත් වෙන්නේ පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් අවකාශ ධාතු අවරාධ රාශි වෙච්ච රූප මිතිය ඇතිදිරි පිටට එයි. එතකොට මේ දැන් මගේ හිතේ තියෙන ගතියම සිහි කර ගන්නවා නේ දෙවිලාවට. ඒද බාහිර කෙනෙක් හම්බ වෙනවා නෙමෙයි වෙන්නේ මේක නේද කියලා අනාගතයටත් බලනවා. එහෙනම් අතීතයේ යාළුවෙක් හිටියා නෙමෙයි සතර මහා ධාතුවේ වෙල තියන්නේ මෙන්න මේ සතර මහා ධාතු රූපය ඇතිරි පිටට එනකොට පහළ වෙන අනාත්ම සංඥාව ආරම්භය යාළුවෙක් පුද්ගලයෙක් කියලා හිතනකොට ඒ හිතපු අත්දැකීමත් එක්කම ඒ සංඥාව විඥානය සිහි කරගෙන මේ ප්‍රපංච සංඥාවක් හදලා තියෙන එක නේද කියලා අතීතයට අනුකූලව බලන්න. ඉස්සෙල්ලා මුලින් මේ දෙපැත්තට ආයි උත්තර. එතකොට තමයි තමන්ට නිරුද්ධ වෙච්ච අරමුණු වලද දුක හිතෙන්නේ. නැත්තම් අහවල නරුණා අහවල් කෙනා නරුණා කියලා නිරුද්ධ වෙච්ච රූපයන්ගෙත් ඕගොල්ලන්ට දුක තියෙනවා. කෙලෙසි තියෙනවා. එහෙම අනාගතයට ගිහාමයි අනාගතයේ අරබිය තණ්හාවෙ හිටින්නේ නැති අහවලා හම්බෙන්න යන්න බලන්න යන්න කියන්න යන්න කියලා. අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලෙ මෙනෙහිකට යුතු එක අරමුණක් අරගෙන මෙනෙහි කරද්දී බොහෝ විලාවක් ගියත් කමක් නැහැ. ඒ එකක් තුළින් මහල් ප්‍රදේශයක් ඔබලම ආලෝක කරනවා. ඒ කාලේ ඔබලන්ට පාඩුවක් නැහැ. කප්පුලින් සියල්ල දැක්ක හැකි දර්ශනයක්. එහෙම මෙනෙහි කරනකොට හිතේ හිතේ කුඩා කුඩා විචාර කොහොම තව අතරවරදී තව කෙනෙක් හෝ දෙයක් හෝ සිහි වුණොත් ඒක නොසලකා හැරලා මේක සිහි කරනකොට හොඳට ඒ නිමිත් අල්ලගත්තාම යන්නේ නැහැ. නමුත් බැරි වෙලා හරි වෙන දෙයක් සිහි වුණොත් මේ මෙනෙහි කරන එක භාගයට අතහැරලා වෙන එකක් අල්ලගන්නේ නැහැ. සිහි උනේ යාළුවා නම් ඒ සිහි වෙච්ච අරමුණට මේ සතර මහා ධාතු පොළවේ මේ භූමියේ ඉඩක් නොදෙන තැනටම අතීතයේ හිටියත් නෙමෙයි දැන් ඉන්නවත් නෙමෙයි අනාගතයේදී මේ පොළවේ එහෙම කෙනෙක් හිටියේ නැහැ. පොළව හැටියටම දකින්නවා. පොළව පොළව හැටියට නොදන්නා කම නිසා තමන් තුළ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත ප්‍රපංච සංඥාව ගැන මොනවායි. ඒ විදිහට ඒ අරමුණ ඉවර වුණාම තව අරමුණක් ගන්නවා. තමන් හිත ජීවන ගතිය අඩු නම් විතරයි තව අරමුණක් දෙකක් විදර්ශනා කරන්නේ. ඒ දෙහිතේ ජීවන ගතිය අඩු වුණා දිග්ගටම විතර මෙහෙම බල බලා ඉන්නේ නැහැ.
ආපහු හිතාමතාම නතර කළා. සති නිමිති හිත තබාගෙන ආස්වාස කටයුතුයි ප්‍රස්වාස කටයුතුයි ආනාපාන ප්‍රතිපදිත කරන්නේ. දිගටම සමහර විට මෙහෙමත් වඩනකොට හිතට හරි මිහිරි, කයට හරි පහසුයි, ඉන්න පුළුවන් ආනාපාන සති. නමුත් එහෙම දිගටම ඉඳේපා. ඒ කමතහන අතහැරෙන්නේ ඕගොල්ලෝ මහ විශාල කුසීත කමකට වටලා. ඒ නිසා ඉන්න පුළුවන්කම තියෙද්දීම සමාධිගතිය තියෙද්දීම කලින් කලට අරමුණ නොවනින් මෙනෙහි කටයුතුයි. මෙනෙහි කරන එකේ නිතරම ඉන්නේ නැහැ. එතකොට ආශ්‍රය ක්ෂේත්‍රයට තරම් සමත් චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සමත් නිමෙත්ත ආසේවනය කරනවා එන අරමුණු වල ඇත්තක් දකිනවා. මේ දෙක මාර්ගයෙන් මාරුට මෙහෙම කරනවා. කළා ඔන්න පැයක් හරි පැය භාගයක් හරි කළාට පස්සේ නැගිටිනොත් එකම සතිපට්ඨාන ඉරියාපතේට දැන් තමන්ට තියෙයි. තමන් නැගිටින්නෙම නැගිටින බවට තියෙයි. හැම වෙලාවෙම ආධ්‍යාත්මික කාය කෙරෙහි සිහිය තබා ගත යුතුයි. කාය ගත සති කියලා කියන්නේ කාය අනුව ගියා වූ සිහිය. හැම වෙලාවෙම තමන්ගේ කයෙන් හිත හකට ගන්නේ නැහැ. තමන් ඒ කමටහන අවසන් වෙලා නැගිටිනකොටම සති නිමිත්ත හිත තියෙනවා. සති නිමිත්ත තිබ්බත් තමන් නැගිටින බව දැන දැකමයි නැගිටින්නේ. මේකෙම ලොකු විශාල යමක් කරනවා. මොකද්ද? අතීත අනාගත දෙකට යන්ත නොදී ත්‍රිවිධ වර්තමානයක තමන්ව තබා ගන්නවා මේ කායගතපත්. සමහරට උදේ හයේ ඉඳන් හවස හය වෙනකන් එකම සමාධියක ඉඳ පුළුවන් කෙනෙකුට එක පැය කාලක් ඉඳ බැරි කායගතපත්. හැබැයි කායගත සතින් පැයක් ඉන්න කෙනෙකුට ඉන්න පුළුවන් ඉඳගෙන හය. විලසේක. අරමුණු එක්ක ජීවත් වෙනකොට සිහිය අල්ලගන්න එක අමාරුයි. එක තැනක ඉඳගෙන සිහිය අල්ලගන්නවා කියන එක පහසුයි. ඒ වගේම එක තැනක ඉඳගෙන සිහිය අල්ලගන්න එක වැටෙන්නත් පහසුයි. අරමුණු ගන්න ජීවිතයත් එක්ක අල්ලගන්න සිහිය විදිහට නැති වෙන්නේ. ඒකයි වෙනස. එතකොට ඒ භවනා කළ ඔබ හිත ගන්න බවට සිහියයි. මේ කය පැත්තේ තිබහම ඉබේම සිහිය. එතකොට තමන් ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නවා. මේ කය සෙලවීම ගැන දන්නවා. අමුතු ගැඹුරු නුවණක් අවශ්‍ය නැහැ මේකට. මේ ධර්මතාවයකින් වෙන්නේ කෙනෙක් කරනවා නෙමෙයි, පුද්ගලෙක් කරනවා නෙමෙයි කියලා එහෙම නුවණක් අවශ්‍ය නැහැ. මේකෙන් උපායක් නේ කරන්නේ. ඊට පස්සේ හිත ගන්න බවට දැනුම් සහිතවම යා හිත ගන්න. ඇවිදින්ද අගේ කියලා ඇවිදිනවනම් යනවනම් යන බව දන්නවා. හිතගත්තුත් හිතගත්ත බව දන්නවා. ඉඳගත්තුත් ඉඳගත්ත බව දන්නවා. නිදාගත්තුත් නිදාගත්ත බව දන්නවා. හැම වෙලාවෙම මේ හතර ඉරියව්ව දැනුම් සහිතව එක පැයක් ඉඳලා බලන්න මොන තරම් වෙනසක් වෙයිද කියන්නේ. පැයක් එපා. එක විනාඩි 10ක් කරලා බලන්න. ඔයාලට මොන තරම් අමාරුයිද කියලා. ඉඳගෙන හිටගෙන ඉඳගෙන මේ ශරීරයේ ඉරියව් ටික පැත්තට සිහියෙන් අපි හැම වෙලාවෙම බාහිර රූපයක් සබ්ජය සංජය බාහිර තියෙන දෙයක් සිහි කර කරම හිට ගන්නවා. ඒ වගේ දෙයක් ගැන හිත හිත සිහි කර කරම ඇවිදින්න පටන් ගන්නවා. ඒ බාහිර දෙයක් සිහි කර කරම එක්කෝ විඳ ගන්නවා, එක්කෝ නිදා ගන්නවා. ඉරියව් පවත්වනවා මිසක අපි මේ ඉරියව් වලට සිහියෙන් කවද්ද කටයුතු කරලා තියෙන්නේ කියලා තමයි. ඒ වගේ ඉරියව් වලට සිහියෙන් ඉන්නකොට ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සිහි කරගන්න. බාහිර ස්පර්ශ ආයතන 6 අනුව ගියා වූ මනස වික්ෂිප්තයි කියලා කියනවා.
විසුරුම මනසක් කියන්නේ එකට ලක්ෂණයක් කියන්නේ. සමාධිගත මනස සහ විසුරුම මනස හඳුනාගන්න ලක්ෂණයක් කියනවා. මොකද්ද? විසුරුම මනසක ලක්ෂණය හැම වෙලාවෙම බාහිර ආයතන හයට නැඹුරු වෙලා ඉන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මෙන්න මේ පැත්තට නැඹුරු වෙලා ඒවා විස්තර හොයමින් විස්තර කරමින් ඒවට උත්තර පිළිතුරු සපයමින් ඒව එක්ක තන්නේම කතා කර කර ඇති. සමාධිගත මනසක් හොයන්න තියෙන ලක්ෂණයක් තියෙනවා. ඒ ආයතන ටිකෙන් බැහැරව සම්පූර්ණ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඇති මනස. සති නිමිත්ත වේවා, කය ගැන වේවා, කරන ඉරියව් ගැන වේවා, වේදනාව ගැන වේවා, හිත ගැන වේවා, ධර්මයන් ගැන වේවා තමන්ට දැනුම ඇවිල්ලා ඇති. මේ සතිපට්ඨානේ සම්පූර්ණ වෙනස් මේ ලෝක දෙක. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ආයතන ටිකට නැඹුරු වෙලා ජීවත් වෙන මනසට තමයි රූප කියලා කියන්නේ. ඒක මායාවේ ශේෂ්ත්‍රේ මායාවේදම මායාවේ භූමිය. මේ සතිපට්ඨානේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා කටයුතු කරන මනසට තමයි ආර්ය භූමිය කියලා කියන්නේ. ඒක පියා සතුයි දන බුදුරජාණන් වහන්සේගෙන් උරුම වෙච්ච ශේෂ්ත්‍රය. එතකොට ඔන්න නැගිටලා ඉරියව් ගැන හොඳට නොවනයි ඉරියව්වට. ඊට පස්සේ ඒ ඉරියව්වක් ඇතුලේ යමක් යමක් කරනවා නම් කරන දේට නොවනයි. සත්‍ය සම්පජන්ය ඔබ ඉඳගෙන ඉන්නකොට හැඟෙලේම දැන් ඉඳ ගන්නකොට සිහිය ඇතු ඉඳගත්ත ඉඳගෙන ඉන්න කියලා දන්නවා. ඊට පස්සේ ඉඳගත්තාම ඉඳගෙන ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න ඉඳගෙන කරනවා නම් යමක් කන්න කන්න දේට සිහියයි. හොඳට මතක තබා ගන්න ඕනේ කරන දේට සිහියයි කියලා කියන්නේ ඉඳගෙන ඔබ අතින් කෝප්පේ ගන්න හැදුවොත් ඔබ දැන දැකමයි අත දිගහැරියේ දැන දැකමයි ඒ ද්‍රව්‍යයක අත ආපහු ගත්තේ. ඔබේ කයට මිසක ද්‍රව්‍යයට නෙමෙයි නොවන්නේ. සිහිය කියන්නේ හැම වෙලාවෙම අත හකුලනවා හකුලනවා දිගරනවා දිගරනවා කියලා හිතන්න ඕනේ. දැනුම් පරිත බවක මේ උපාය. මොනවා හරි මහනවා නම් පොල් ටිකක් ගහනවා නම් ආල් කරනවා නම් රෙදි හොදනවා නම් ගිනි අතු ගන්නවා නම් යම් ඉරියව්වක අපි මොනවා වැඩක් කරනවා නෙමෙයි. කයි මොනවා හරි කරනකොට කරන දෙයට ඔබ හිතෙන් මොනවා හරි කරනවා නම් එතකොට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන තැනදී මොකද වෙන්නේ? ඒක අපි පස්සේ කතා කරමු. දැන් ඒකයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සංපජානකාරී හෝති සමේංජිතේ පසාරිතේ සංපජානකාරී හෝති අනුපිතේ විලෝපිතේ සංපජානකාරී හෝති. ඉදිරි යනකොට ආපහු වෙනකොට වටපිට බලනකොට අතපය හසුනකොට දිගා වෙනකොට කනවා නම් බොනවා නම් රස විඳිනවා නම් අඳුම් විඳිනවා නම් එතකොට සිතිලි කෙටිලි කරන මේ හැම දෙයකින් ගෑනම සිහියයි තමයි මොනවා. ඒ කියන්නේ සිහියයි මොනවා කියන්නේ මේ හැම දෙයක්ම දැනුම් පරිතර කරන වර්තමානයේ කියන්නේ. අසිහියෙන් සිටියෙන් ගත්තහම වෙන දෙයක් සිහි කර කර මේ ක්‍රියාව කරන්නේ. එතකොට මේ සිටියෙන් මෙන්න මේ ගතියෙන් තමයි සිටී ඔය වේගවත් නීවරණ ටික ඉක්මනට මතු වෙන්නේ. අඛණ්ඩව ගිය. එහෙම නැතිනම් මේ හිත හදනවා කියන එක හිතන්නවත් එපා. හීනයක් يعني හිත එක්කම වේගවත්. අපි කියනවා හාමුදුරනේ හැමදාම අපි භාවනා කරනවා ඒත් මේ හිත සමාධි වෙන්නේ නැන්නේ කියනවා. ඉතින් අපි මොකද්ද කරන්නේ?
පැයක් හරි පැය භාගයක් හරි පැය දෙකක් හරි වන්න භාවනා කරනවා. ඊට පස්සේ දැක්ක මම ඔබට කියන්නේ දැන් කැලේ කුල්ලෙච්ච කුරුහරකේ හොඳටම පුළුවන් ඌ අල්ලගෙන ඇවිල්ලා පැය භාගයක් විතර කණුවක බැඳලා තියලා ආපහු ගැලේට දෙන්න යනවා. ආපහු පොහොඳට අරගෙන එන පැය භාගයක් බඳිනවා. මුගේ කුළුක තියෙන කොටේ රසකේ. කොටේ රසකේ. යාත්‍රා දෙක ගන්නනේ. එතකොට ඒ වගේ සිය දහස් ගුණයක් බලවත් හිත නිල වෙන එක ගැන කියන්නවත් දෙයක්. එනේ පුරුහරක දෙනල්ලා කනුවක හරි කැඹක හරි බාඳින්න ඕනේ. බැඳහම අඛණ්ඩව බැඳලා තියන්න ඕනේ. ඊට පස්සේ උට ඛණ්ඩ වෙන එක අඩු කරන්න ඕනේ. බොණ්ඩ වෙන එක අඩු කරන්න ඕනේ. ඛණ්ඩ බොණ්ඩ වෙන එක අඩු කළා තමයි ඌ බැඳලා තියන්න ඕනේ. එතකොට තමයි ඌ ටිකෙන් ටික ඉස්සෙල්ලා ඒ තෙහාට පයින්නවා මෙහාට පමනවා පිටිනවා පොළවහරනවා අරිනවා. කොහොම එයා වුණනම් දවස් දෙකක් විතර කරයි. ඊට පස්සේ අනින්න තිබින පනින ගතිය නතර වී ඒ දුවන. ඔය දුවන එක දවස් දෙකක් දුවයි. ඊට පස්සේ දුවන්නේ ඊට පස්සේ ඉන්නේ ඇවිදගෙන යයි වාචි. එක දවසක් දෙයක් ඇවිදි. ඊට පස්සේ මොන ටිකක් හිටගෙන ඉඳ ගන්න. එක දවසක් දෙයක් කරා. ඊට පස්සේ ටිකක් ඉඳි. ඊට පස්සේ කන්නම මූලම වැටිලා ඉන්න දවසක් තියෙනවා. ඒ කාලෙදි ඈත ඉඳලා බොහොම චුට්ටි චුට්ට තමයි කන්ද මොකද දෙන්නේ. ඊට පස්සේ ඔන්න යම් මට්ටමකට වලු මට්ටම සීලක මේ කුළුගතිය අඩු වුණාම සීලේ තව හරකෙක්ගේ කරේ බඳිනවා මෙයාට ඇදගෙන යන්න දෙද එයා විසින් ඇදගෙන යනවා. එකෙක්ගේ කරේ බඳිනවා. ඇදෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ අර හීල එකත් එක්ක කැලේ ඔය ඇවිදලා කාලා ගිහිල්ලා ඔන්න ටික දවසක් යනකොට මේ කතාවකින් කරත් බඳින්න පුළුවන් හාන්න පුළුවන් හොඳ වැඩක් තියෙනවා. මොකද තමයි කුළුහරක් හීලගා. බුදුජානක මහත්මයා ඒ වගේ බුදුජානක මහත්මයා දේශනා කරන චප්පානක සූත්‍රයේදී මහණේ සතිපට්ඨානේ මම කැඹකට උපමා කරන කනුවකට උපමා කරන. කුළු කමහින්ද පයින්නවා එහාට පයින්නවා මෙහාට පයින්නවා අරක කතා කරනවා මේක කතා කරනවා අර ගැන බලන්න කියනවා මේකෙම හොයන්න කියනවා අහවලා මෙහෙම කිව්වා කියනවා හිතේ එකම කෙලවරක් නැති මහා කාලගෝත්‍යයක් වෙනයි ඕගොල්ලන්ට මේ සති නිමිත්තයාට තියෙන වැඩ ඈ දරුවෝ ගැන කියයි දරුවට විච්ච දේ ගැන කියයි නෑදෑය ගැන දෙන්නයි කියන්න තියෙන කතා නම් කෙරවලක් නැතුව කියනමුත් ඒ සත්‍ය නිමිත්ත හිත තබා ගන්න. එක් වහනාපාන සතිය නැත්තම් කය කෙරෙහි කරන කරන වැඩේට සිහිය මෙහෙම ඉන්නකොට අහකට යනවා යනවා. නමුත් නෑ මම මෙතන. කයි අහකට ගිහින්ද අපෝ කය කෙරෙහි සිහියයි. ඔහොම 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 කරනකොට කරනකොට අර දුවන වීදි ටික 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 අඩු වෙනවා. අඩු වෙනවා. එක තැනක ඉඳගෙන ආනාපාන සති භාවනා වඩනකොට ඒක ඔබට උපකාරයි. ඉරියාපති සති සම්පජන්නේ වගේ චංකමනේදී සිහිය පවත්තන්න. ඉරියව්වලදී කරන කරන දේ සති සම්පජන්නේ ඇති කරගන්න එකකම ඔබට උපකාර එක තැනක ඉඳගෙන ඉන්නකොට. ඊට පස්සේ ඔයට අමතරව ඒ ඕනම තැනක කය කෙරේ සිහිය තබාගෙන ඔබට කයේ ජවත්වන සාකාරය බලමින් හෝ ධාතු වශයෙන් බලමින් ඉන්න පුළුවන්. කන්න කන්න වැඩේට කුටියයි ඉරියව් වලට සිහියයි කයේ ඇත්ත බලන උමපකොටස් වශයෙන් බලන ජවත්වන සාකාරයට සිහියයි එහෙම නැත්නම් සතර මහා ධාතු වශයෙන් බලන කමට සිහියයි. එහෙම නැත්නම් නව සිවති කේත සිද්ධයි. ඒ කියන්නේ සාමනතත් තමන්ගේ ශරීරයේ මේ ශරීරය දිහා නිකන් හිතේතර ඉන්නවා නේ මෙහෙම පිටුමත්. මේ ශරීරය ඉතිමිලා නිල්ලා කුඹුලා යනවා ඉතිමිලා නිල්ලා නැරිලා ඉතිමිලා නිල්වෙච්ච ශරීරයක් යම් තේද මේ ශරීරය තිබුණු ස්වභාවයට පත් වෙනවනේ කවදා හරි.
මෙරිලා ඉදිමිලා කුපුල සැරව කරන තත්ත්වයට පත් වෙන රූප කරුණාම ඒ තත්ත්වෙට මේ රූපයක් කවුද හරි පත් වෙනවා උගල නැති වුණා නව සිලිටිකේම සිහි කරතොත් මේ සවිඥාන කායට ආදේශ කළ හැකි මා ට්‍රීට්මන්ට් මේ පුද්ගල භාවය දෙනවා මේක ඇත්තමයි කියන එකක් මමමයි වෙච්ච ගතිය දෙනවා මේ කය ඇසුරු කරගෙන ඔබට හැසිරෙන්න පුළුවන් ශේෂ්ත්‍රේ බොහෝයි කායගතසතිය ඒ ඕන විදිහකට ධාතු වශයෙන් අසුභ වශයෙන් මෙනෙහි කර කර එතකොට ආනාපාන සතිය නෙමෙයි නෝනායි කන්ද ඉරියව්වට යම නෝනායි කන්න කන්දේට නෝනායි මේ ශරීරයේ දවස් සංසාරකාරයක් නෝනායි ධාතු වශයෙන් බලන්ද නෝනායි නවසීතික මැරිලා දවසක් දෙකක් ගියේ ඉති මොනදේ වීමකු පොහෝ තරව ගලපු මේ මස් නහරින් බැඳුමු ඇත කෑවි විසි වෙච්ච ස්වභාවය මේ ඕන එකක් සේ කරන මේකට ආදේශ කරකට ඉන්න ඔහොම කරන්නකොට ඔය ටික ඔබ එක සතියක් දෙකක් කරන්නකොට වෙන්නේ මොකද්ද වෙනද වගේ ගෙවල් දුරුවල් ගැන හාර 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 හිතපු හිතට ඒ ශේෂ්ත්‍රයේ ටිකෙන් ටික නැකෙනවා අමතක වෙනවා එහෙම හිතට විචාර කාඩි වෙනවා මේ සිත බලෙන් අමාරුවකින් හදන්න ඕනේ නැහැ. ඉතින් එයා ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, ඇවිද්දත්, නිදාගත්තත් ඕන වෙලාවක යට යහපතක් නෙවෙයි. මෙන්න මේ විදිහට කරනකොට අර හිතේ හිතේ කතා කරන වේගය අඩු වෙනවා. මේ ටිකේ සතිපට්ඨානේ වඩනකොට එයා විශේෂයෙන් තව ධර්මතා තුනක් සීලයට උපකාර පිණිස සමාධියට අනුග්‍රහ පිණිස අදාළ දිය යුතුයි. මොකද්ද? ඉන්ද්‍රිය සංවරය, භෝජනේ පමණ දන්නාකමත්, නිදි දුරු කිරීමත් කියන මේ ධර්මතා තුන අවශ්‍යයෙන්ම සපයා ගත යුතුයි. අවශ්‍යයෙන්ම තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුමයි. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන මේ ආයතන ටික සේවනය කටයුතු නොකටයුතු කියලා දෙකට බෙදා ගත යුතුයි. ඇයින් යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාම කාසිකල ධර්ම උපදින රූප පුළුවන් තරම් හිතාමතා පුළුවන් තරම් ඇසුරු නොකටයුතු යම් රූපයක් ඇසුරු කරනකොට අලෝපාදී සමෝහ කුසල සහගත ධර්ම උපදින නිබඳු විදිය රූප ඇසුරු කොට යුතු. ඇහැ අවශ්‍යයි අර ස්පන්දක චන්දෝනේ බණ කොටක් බලන්න ඕනේ ඒ ඕනකට නේද මේ වගේ කන දිවනාසය ශරීරයේ උද්දීතය ඉතක සුත්‍රති මේ වගේ දෙකට බෙදා ගන්න. ඊට පස්සේ ආහාරයේ පමණ දැනගන්න ඕනේ ජීවිතී බොහෝ සංයෝජන ආස්ව එකතු වෙන තැනක් ආහාරය. මේ ආහාරයෙන් කෙරෙන්නේ කනබුන ආහාරයෙන් මේ කෙස්ලන්ගේ දත්තාකි කුණුපු කොටස් ටික හැදෙනවා නේද? නිබඳු ආහාරයෙන් හැදුණු කොටස් ටිකේ යුක්ත රූපය ඇසිරිට එනකොට ඒ රූපයට මම කියලා හිතුවාම ඒ සංඥාව මම කියන අත්දැකීම ඇති කරගන්නවා නේද කියලා අපිට බලන්න පුළුවන්. ඒ නැතත් ආහාරය ගැන බලන්න කියන්නේ මෙහෙම විරාගයෙන් ඉන්න කෙනාට කාලයක් යනකොට මේ ආහාරය තුලම කිදා වහිනවා. ඒ කියන්නේ දෙන්නේ පත්තටය කෙනෙක් ඉන්නේ නෑනේ. පාංකැල්ල කෙනෙක් ඉන්නේ නෑනේ කියන නුවණ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝරක්ෂිත ආමඳුරුවන් ගිපෑන බාධිනගේ සංඝරක්ෂිත හාමුදුරුවෝ රහත්තුනේ මොකෙන්ද මේ ආහාරේ සත්‍ය ඉස්සා කියන්නේ. ආහාර වලද 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 ඉන්නවා ඉතිේ බලනකොට සංඝරක්ෂිත හාමුදුරුවෝ කියනවා ආහා සංඝරක්ෂිත බලාගෙන කටපිච්චේ
මෙයා කල්පනා කරනවා මේ තරම් හීල් වෙච්ච මේ බස්තුල මොකද කටපිච්චේ කියන්නේ කියලා බලුවහම ඉහි නැතුනේ වලඳන එකටයි කිව්වේ. තර සනිකෝ මෙයා සිහිය පිහිටවා ගන්නවා. එතන සිහිය හොඳට පිහිටුවාම ඕගොල්ලෝ බලන්ද කොච්චර වීදිකලෝ බස්තිදාන කටට අරගෙන කනගුණ ආහාරයෙන් මේ රූපේ හැදෙන්නේ. මේ ආහාර ගන්නේ මේ රූපේ නිමැති පවත්වා ගන්න නේද කියලා සිහිය තබනකොට ඒ භක්තිගාම සම්පූර්ණ අනාත්මයි නම් ඒ නිසා හැදෙන මේ කොටසක් හැම කොටසක්ම අනාත්මව අනාත්මයි නේද කියන විරාග සංඥාවක් ඉබේ මෙලඟ තිබෙනවා. මේ නිවන් ධර්ම අදිනකොට මේ ශරීරයට අපි මම කිව්වට පුද්ගලෙක් කිව්වට මේ බඳු ආහාරයකින් නේද හැදෙන්නේ. මේ බත් ඇටයකට මම කියන එක මේ ශරීරයට මම කියන එක අතර වෙනසක් නැහැ නේද? බත් ඇටයකට මම කියන තරම් මොනද වගේ තැනකට යනකම් මේ ඒ නිසා සම්හව අදිනවා වගේ මේ ඥාන දර්ශනයට දෙහිමින් හිතයි එකයි ආහාර පටිච්චා කරන්න කියන බෝධිනේ පමණ දැනගන්න කියන්නේ. ඊට පස්සේ අවශ්‍යයි මොකද්ද? නිති දුරු කිරීම. ඒක ඊගාට අවශ්‍යම දේ. රාත්‍රිය බෙදනවා යාම තුනකට. තුන් යාම කියලා කියන්නේ ප්‍රථම යාමේ, මධ්‍යම යාමේ, පස්චිම යාමේ කියලා. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් අයිති ප්‍රථම යාමේ. රෑ 10 ඉඳන් රෑ 2 වෙනකන් අයිති මධ්‍යම යාමේ. ඒ දෙකේ ඉඳිහය වෙනකන් අයිති පස්චිම යාමයේ. ප්‍රථම යාමයේ ඒ කියන්නේ හවස 6 ඉඳන් 10 ඉඳගෙනම සක්මණේ ආවර්ණීය ධර්මයන් දුරු කරගන්න වෙහි මෙතන සතිපට්ඨානකදී පුළුවන් තරම් සිහිය තැබිය යුතුයි. මධ්‍යම යාමයේ සිහිය තුල නිදාගෙන ආපෝ පස්චිම යාම බුදුරජාණන් වහන්සේ කරලා තියෙන රැය දෙකට පස්චිම යාමේ ඉඳගෙන සක්මනේ ආවර්ණ ධර්ම දුරුකොට දෙක කෙරේ. තුනට හතරට බෙදලා ගහන්නේ නැගිටලා ටිකක් උස්සහවත් දැන්. ඒ නැගිටින කොටත් කිසිම වෙලාවක ටිකකින් නැගිටින හිමින් නැගිටිනවා කියලා හිතන්නේ එක පාටම නැගිටිනවා. එතකොට ඒ නැගිටින වේගෙට නිදිමත දුන්නේ. ඇහැරුනේ කොළුදෙද්ද එබෙදම තත්ත සෙන්නිකෝ කකුල් දෙකෙන් දෙන්නවා කියන්නේ. එතකොට ඒක තමයි උපාය. ඉතිපති හුරු වෙනවා ඒක. කම්බලි කර කර ඇඟවල කඩ කඩ වෙන්නේ අඹ ගැඹුර හිතුද බෑ. ඒ කුසිත කමට ඒකිනවා. ඒ පැත්තට නැද කියනවා. හිත එන්නේම නැහැ බෑ කියලාම හිතෙනවා. යම් වෙලාවක වෙලාව බලන්න රැ කීයට හරි නැගිටොත් නැගිටිච්ච ගමම්ම සෙන්නිකෝ කකුල් දෙකෙන් නෑ. නැගිටලාම ඒ නැගිටින වේගෙම හිමකට පුතේ මොන කට්ටියක් හොද ගන්නවා ඉඳගන්නේ සක්මනේ ඉඳගන්නේ ගෙව ගන්න එක ටික දවස යම මොනවයේ ඉන්ද්‍රිය සමරේ භෝජනේ පමණතරගෙන නැගිටුරු කිරීම අවශ්‍යම දීර්ඝජාන දේශනා කරන්නේ මහණ යම් කිසි කෙනෙක් මේ ධර්මතා තුන ඇරඹුවද එයා ආශ්‍රයක් සිය ආරම්භ කළා. මේ ධර්මතා තුන පටන් ගත්තද ආශ්‍රයක්ෂය පටන් ගත්තා. මේක අඛණ්ඩ ප්‍රතිපදාවක්. මේ කයක දෙකක භවනා කරන කතාවක් නෙමෙයි. එහෙම එකක් නෙවෙයි. මේ සම්මා දිට්ඨිය කියන්නේ ඉඳලකට හැම වෙලාවකම ජීවිතයේ ඇත්ත පෙන්විය යුතු. ඒවානේ ඒ විදිහට එක තැනකින් දෙන්නකෝ ආනාපාන සතිය ඊට පස්සේ ඉදියව් කන්න කරන වැඩේට ඒ වගේම මේ රූපේ ඇත්ත කිහතිය දහතු වශයෙන් පසුබි වශයෙන් නැත්නම් නවතී සිටේට ඔය ටික අනුව සිහිය පවත්වනවා කියලා කියන්නේ හැම වෙලාවෙම ඔය ඇතුළත එකක හිටින්නේ කායගතව. මේ හිතියගෙන ඔබ හිතන්නේ ඔබට බාහිර වැඩ කරන්න බැරි කියලා. වාහනයක් පදවනවා නම් බාහිර බොහෝ දේද නමුත් අවශ්‍යමදි රැකියාවක් නම් යන්නේ රැකියාව නම් කරන්නේ ඒ ඕනක කරන්න පුළුවන් දෙයක්. ගොවි කර්මාන්තයක් වේවා, විහාරික කර්මාන්තයක් වේවා, වාහනයක යනකොට වේවා ඕනම දෙයක් මේ සිද්ධ කරන්න පුළුවන්.
කරන කරන දෙයට සිහියයි. අනවශ්‍ය කෙලස් ටික විතර යතහැරෙනවා. මෙහෙම යනකොට තමන්ගෙන් අයින් වෙන්න ඕනේ දේවල් අතහැරෙන්න ඕනේ දේවල් සිහිනුවනත් එක්ක වෙහෙසක් නැතුව ටිකෙන් ටික ටිකෙන් ටික අතහැරෙන්නේ කිසිවක් අතහරින්න නොආවිත්. තමන් හිතලා කිසිම දෙයක මත මේවත් එක්ක භවනා කරන්න බෑ. මේවා මම අයින් හිතුවට එහෙම වචනයි. ඔබ භවනා කරන්න. සිත වැඩෙන්න වැඩෙන්න වෙහෙසකින් තොරව පුද්ගල භාවයෙන් තොරව ඔබෙන් අතහැරෙන්න තියෙන තේස්තිය අතහැරෙන්න. ඒක තමයි නියම ධර්මතාවය. අපි දන්නවනේ සුද්ධෝදන රජුගේ වජකම දරද්දි අනාගාමී වෙල පිටි රහතුත් නේ. එතකොට රජෙක් වහන් කොච්චර දේවල් දැලියද? නම් රජකම අතහැරලා කැලිට ගියාද? නෑ. අනාගාමී වෙලයි. සුද්ධෝදන රජුගේ වජ මාර්ගය. අන්තිම රහතුමෙක් එහෙම. ඒ වගේ මෙතනදී උපාය එකිනෙක මේ කිසි තමන් දක්ෂ වෙන්න වෙනවා ටිකක්. අඛණ්ඩව මේ තරම් දෙහෙසක් දරන්න ඔබටදී උපරිම එක සති දෙක තුනක් මානසික. එතන මෙහාට ප්‍රතිපදාව සැප පහකට වුණා. හැමදාම යමක් සිහි වෙනකොට සිහි වෙන අරමුණේ මුලට ඔබ හැමදාම යා යුතු නෑ. මේ ඉන්දෙන්නේ ඉන්ද්‍රිය වැඩෙනවා. යම් දවසක් තිය යාළුවා කියලා සිහි වෙනකොටම ඔබ සපේපු විස්තර ටික ඔක්කොම ඒ අරමුණත් එක්ක තියෙන්නේ. ඔබට අනිත්‍යය කියන සංඥාව සිහි කරන විතරයි තියෙන්නේ. අනිත්‍ය කියන සංඥාව සිහි කරනකොට ඔබ අනිත්‍යයි කියනවා. අනාත්මයක් දැකලා අනාත්මය නිසා හටගත්ත මේ සංඥාව ප්‍රපංචයකක් නේද නේද සතර මහාධාතුක අයිති නැහැ කියලා මේ තරම් විශාල නුවණක් ඇතුවයි ඔබ අනිත්‍යයි කියන සංඥාව සිහි වෙන්නේ සිහි කරන්නේ. අද අම්මුවට අනිත්‍යයි කිව්වට හරියන්නේ නැහැ. එහෙම හිතන්න ඕනේ නැහැ අනිත්‍යයි කියලා. ඒ අර ඇත්ත සිහි වෙනවත් එක්කම මේක අතහැරෙයි. එහෙම නැත්තම් මුළු සමස්තයක්ම තමන්ට ඇත්තටම මනෝමය චිත්‍ර ටිකක් වෙනවා. බාහිර විස්පර්ශ ආයතන හයත සිහි කෙරුවත් සිහි කරන දේට සිහියයි නෝනයි මිසක් සිහි කරන දේ බාහිරට අයිති කියන මේ ගතිය බාහිරට ඇදිලා කාන්තම වගේ තියෙන ගතිය හැමදාම තියෙනවා. ඔය ගතිය තියෙන්නේ මේ මෝඩකම තියෙනකම්. මේ හිත සමාධි කර කර මෙහෙම ඇත්ත පෙන්වන්න මූලකම අතහැරෙනවා. ඔන්න ඔය විදිහට සතිපට්ඨානෙට ඔබ සිහිවත් වුණොත් මේ ප්‍රශ්නේ පහසුවෙන් ලියන්න පුළුවන්. එහෙම සිහිය නැතුව පැයක් පැය භාගයක් දවසක භාවනා කරන මානසික මට්ටමක ඉඳලා සිහි වෙනකොට සිහි වෙන අරමුණේ උඩට යන්න යනවා කියන එකක් වෙන්නේ. සිහි වෙනකොටත් ඔබට ඒක ඇලෙන්න ඕනේ අරමුණ ඇලිලා ගැටෙන්න ඕනේ අරමුණ ගැටිලා ඒක ඇත්ත වෙලා විලක් ඉවරයි. භාවනා කරන්න ඉස්සර වෙලා ඔබට වෙන්න ඕනේ ටික ඉවරයි භාවනා කරන්න කියලා සිහි කරන නිමිත්තෙන්. නමුත් ඉස්සෙල්ල භාවනා කරන්න කියලාවත් එහෙම නිමිති ගන්න ඔබ ජීවත් වෙන ජීවිතයට සිහියයි. වර්තමානයකට සිහියයි. කායකට සිහියයි. ඒ විදිහට කායගත සතියෙන්ම ඉන්නකොට ඔබට කොමන ඉරියව්වක දිවේවා යම් වේදනාවක් ආවහම ඒ වේදනාව ඔබට ප්‍රකටයි. මේ කාය කෙරෙහිම ඉන්නකොට කායගත සතියෙන් යුක්ත කෙනාටම වේදනාව ප්‍රකටයි. යම්ම වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාව නිමිත්ත හොඳට අල්ලගන්න. දැන් ඒක ඇද කරන්න පුළුවන්. මේ ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා නේද? ස්පර්ශ නැතිව වේදනාව නැති වෙනවා නේද කියලා හිතුවට තියෙන එක තියෙනවා. ඉතාම කූරු කටුකු තියුණු වේදනාවක තුනක් මේ වේදනාව තනිකරලා හිත තැබුවොත් ඉල්ලෙන්නවත් නැතුව හිටියයි. නමුත් මේ වේදනාව ඔබට කයේ වුණොත් ඔලිය වුණොත් දතේ වුණොත් බඩේ වුණොත් කකුලේ වුණොත්
ඔබට ඒ වේදනාවට ප්‍රතික්‍රියාවක් නොදක්වා ඉන්න බෑ. වේදනාව කකුල් වුණොත් කකුල හොල්ලන්නේ හෝ උස්සන්නේ හෝ අයින් මෑත් කරන්න නැතුව ඉන්න බෑ. වේදනාව උල්ලු වුණොත් ඒකට ප්‍රතිකරණය නොකර ඉන්න බෑ. නමුත් රූපේට ඈඳෙන්නේ නැතුව වේදනාව විතරක් බලන්න පුළුවන් කම ඇති වෙන්නේ යම් මට්ටමක කෙලෙස් ගති අඩු වෙච්ච මනසකට. ඒක ප්‍රතිපත්තානි චරිත දෙන්නා. තණ්හා දන්ද චරිතයට තමයි උත්තර. තණ්හා තීක්ෂණ චරිතයට වේදනා. මොකද මේ තීක්ෂණ මේ රූපයම බල බල ඉන්න කෙනාට මොන වැඩිනෝ එයාට පුළුවන් නෑ. ඒ විදිහට ඒක නෙක්කම් අනිශ්චිත වෙන්න පුළුවන්, කාම නිශ්චිත වෙන්න පුළුවන්, කුමන වේදනාවක් අවුත් වේදනාවට පිළියෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කය වේදනාව දෙකේ හිත තබා ගන්න කෙනාටම හිත පොටටයි. කෙනෙක් සුද්ධලේ දෙයක් අරඹය සමන්ත කැමැත්තක් ඇති වුණු කවදාවත්ම බාහිර රූපයේ අරඹය කැමැත්ත තියෙන්නේ හිතේ කියලා අපිට පේන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. අපිට පෙන්වන්නේ කැමැති වෙච්ච ධර්මතාවය, ද්‍රව්‍යයටයි හිත යොමු කරන්නේ. කැමැත්ත ඇති වෙනකොටම මේ ආස මෙයාටයි, නැත්නම් මේ දෙයටයි වගේ පෙන්වන්නේ. නමුත් ඒ රූපෙට නැත්නම් ඒ දෙයට කැමැති වෙන සිතක් උපන්න බවට තමන්ට නුවණ හිටිනවා මේ සතිපට්ඨානය කෙරෙහි වාසය කරන කෙනාට. එහෙම නැත්නම් සිතල හෝ තමන්ට ගත හැකි දැන් මේ සිත සරාගයි නේද, මේ සිත ද්වේෂයි නේද, කිසිම වෙලාවක අහවල් කෙනාටයි මේ තරහව, අහවල් දෙයකයි මේ අමනාපේ කියලා අමනාපය දේකට ද්‍රව්‍යයකට තබ නැතුව දේ ද්‍රව්‍ය අරඹය අමනාපය තුළ තින තමන් ගාවන කියන සිද්ධිය හැම වෙලාවෙම නැති වෙනවා. ඒ විදිහට සිත ගැන හෝ නැත්තම් නීවරණ ධර්ම ගැන හෝ සිතේ ඇති වෙන සිතුවිලි ගැන නුවණයි. ඒක බොහෝ වෙලාවට තමන්ට කරන්න පුළුවන් නිදාගෙන ඉන්නකොට එක එක දේවල් සිහි වෙන වෙලාවෙදී. නමුත් ඒ ධර්මතාත්මක ඉබේමයි ඔබ තුළ වෙහෙසක් නැතුව ගොනු වෙන්නේ මුලින් මේ කායගත සත්‍ය අවශ්‍ය නැහැ. මෙතනදී මේ සතිපට්ඨානෙ තියෙන්නේ කාම භූමියේ මනුස්ස වූ අපිට විතරක් නෙවෙයි, මනුෂ්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට උත්පතම එක තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. නමුත් කාම භූමියේ කාමවචරු අපේ සංයෝජනේ තියෙන්නේ සතර මහා ධාතු රූපෙත් එක්ක නිසා. බොහෝ සෙයින් අපිට තියෙන්නේ කායගත සතියම. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යමෙක් කායගත සතිය නොවඩන්නේ නම් ඔහු නිවන නොවඩන්නේ වේ. කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වේ. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වේ. කායගත සතිය අවබෝධ නොකරන්නේ නිවන අවබෝධ නොකරන්නේ වේ. කායගත සතිය මෙනෙහි නොකරන්නේ නිවන මෙනෙහි නොකරන්නේ වේ කියන මේ වගේ බොහෝ සූත්‍ර තියෙනවා. ඒ නිසා හොඳටම මතක තබා ගන්න ඕනේ දවස පුරාවටම ඉඳ ලැබෙන හැම වෙලාවකම බාහිර ස්පර්ශ ආයතන හයෙන් හිත මෑත් කළ ආධ්‍යාත්මික කය පැත්තට හිත තබා ගන්න උහුරු වෙන්න. කෙටිම දර්ශනේ ඒක. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ටිකේ තමන් ඉන්නවා කියන එක හඳුනා ගන්න, තමන් හරි දැනක නිවැරදි භූමියක ඉන්නවා කියන එක හඳුනා ගන්න තියෙන ලක්ෂණයක් කියන ගත්තා. සතර සතිපට්ඨානේ වැරදුනේ නැහැ කියන එකට ලක්ෂණයක් තියෙනවා. මොකද්ද?
රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටිකෙන් නිත්‍ය මනසක් තමන්ට ඇති. තව පැත්තකින් අනුගත්තාම භවයේ කෙරෙහි නොගිය වූ මනසක් තමන්ට ඇති. රූපේ අනුව ජීවත් තමන්ට හොඳට තේරෙයි දැකපු කෙනා හෝ දේ බාහිර ඇති බවට තමන්ට පේනවා. සද්දේ අනුව ගිහාම තමන්ට තේරෙයි ඇහුම් සද්දේ බාහිර තිබුණු හෝ තියෙන දෙයක් හැටියට තේරෙයි. ගන්ධේ රසයේ ස්පර්ශයේ හැම වෙලාවටම ඇති දෙයක් ඇතියට තමන්ට සිහි වෙනකොට හම්බ වෙනව නම් ඒ බාහිර ආයතන යනවා කියන්නේ. රූපය අනුව ගිය සිත මෝහයි. සද්දය අනුව ගිය සිත මෝහයි. ගන්ධය අනුව ගිය සිත මෝහයි. රසය අනුව ගිය සිත මෝහයි. පුට්ටබ්බය අනුව ගිය සිත මෝහයි. ධර්මාරම්මණය අනුව ගිය සිත මෝහයි. යම් වෙලාවකදී සත්‍ය නිමිත්තේ හිත තබාගෙන ආනාපාන සතියෙන් පටන් අරගෙන සියලුම කායික ක්‍රියාව මේ කයෙන් ඇතුල් පැත්තේ වෙන සිද්ධාන්තයන්ට සිහියෙන් තමන් හිතියු නෝනින් හිතියු. සිතට වේව සිහියයි. සිහිය නැති වුණු සිතෙන් උපදින ධර්මතාවය මත ඔබ පතිත වෙලා ඇස්ති එතකොට බාහිරයි. සිතෙන් උපදින ධර්මයන්ට හෝ සිහියයි, කයෙන් උපදින ධර්මයන්ට හෝ සිහියයි, කයට හෝ සිහියයි. කයට හෝ සිහියයි, හිතට හෝ සිහියයි, කයින් උපදින ධර්මයන්ට හෝ සිහියයි, හිතෙන් උපදින ධර්මයන්ට හෝ සිහියයි. මෙන්න මේ ටිකට කියනවා සතිපට්ඨානෙ. ඔය ටිකෙන් ඉතාමත්ම වේගෙන් මේ නීවරණ චිත්තය ගෙවනවා, නීවරණ චිත්තය අඩු කරනවා. වෙහෙසකින් තොරව ඔබ සිහි කරනදී ඔබේම මනසේම පිහිටි ප්‍රපංචයක් බවත් තමන් සිහි කරන කොට සිහි කරන දේ අනාත්මෝ ධාතුට අයිති නැති බව තමන්ට පේන්නේ. ඒ විතරක් නෙමෙයි, තමන් සිහි කරද්දි සිහි කරන්ට උපකාර වෙච්ච අනාත්ම සංඥාව නිරුද්ධ වෙලා බොහෝ කල් කියලා නිරෝධ සංඥාවක් එන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය ටික තමයි අවශ්‍යම කටයුත්තේ. ඔය දැනගත්ත දී අපි අහගත් සම්මා දිට්ඨිය නිවැරදි දැකීම ඉතාම සියුම් සූක්ෂමයි. ඒ කියන්නේ අනාත්ම සංඥාවත් ප්‍රපංච සංඥා නැත්නම් ආත්ම සංඥාව දෙක සමානයි. එකක් මේ දෙකේ වෙනස හොයාගන්න අමාරුයි. නීවරණේ නිදිච්ච මනසට මෙන්න මේ දෙකේ වෙනස බොහොම ශනිකව පේනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ සතිපට්ඨාන වල ඔය ඇත්ත දැක්කොත් එයා සතර මහා ධාතු පිළිසිඳ දකිනවා. මේ සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා දේවල් දරුවල් නැතේ එයා දකින්නේ. මේ සතර මහා ධාතුයි අම්මා තාත්තා දුව පුතා දේවල් දරුවල් නැතේ දැක්කාම තියෙන පාඩුව අවාසිය තමයි දුක වෙන එක. සතර මහා ධාතු විපරිණාම වෙන දවසට පත්තවි ධාතුව නැසෙන දවසට මවමලු දුක විඳින්න වෙනවා. ඒ රූපේ අම්මා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ රූපේ අම්මා වුණේ කොහොමද කියලා දන්නේ නැතුව. එතකොට ඒ රූපේ වෙනස් වෙච්ච දවසට අර වැරද්දෙන්ම අපිට දුකක් වෙනස් දෙනවා. අම්මා මරුණා කියලා තමයි පේන්නේ. රූපය සතර මහා ධාතු රූපේ අපි සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් කියලා හිතාගෙන ඉන්නවා. සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් ඇති උනේ කොහොමද කියන එක දන්නේ නැතුව. සතර මහා ධාතු විපරිණාම වෙච්ච දවසට සහෝදරය මල දුක, සහෝදරය මල දුක, ඥාති හිතයිසින් ඇති වෙච්ච දුක විඳින්න වෙයි. ඉතින් මේක සෙල්ලමකුත් නෙමෙයි. අනන්ත සංසාරෙක
මේ විඥානේ නැවති මායාකාරයේ හස්තුලා අපි ඔක්කොම මේ සුර ගෙදරක වගේ එකක ඉන්නේ. ඉතින් මේකෙන් බොහෝම කලාතුරකින් දැනෙත් තමයි ගැලවිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දක්ෂ කොට වියන ලද වතු ඇත්තේ දැලෙන් ගේරිලා යන්නේ බොහෝම කලාතුරකින් වතු එක්කුරුලු. අනිත් ඔක්කොම වතු වෙද්දට අහු වෙනවා. ඒ වගේ මාර්ය විසින් එළන ලද පංචකාමයේ නැමැති මේ දැලෙන් මිදිලා බොහෝම කලාතුරකින් කෙනෙක් ගේරිලා යන්නේ. අනිත් ඔක්කොම අහු වෙනවා. සමස්තයක් වශයෙන් බෞද්ධ ධර්මානුකූලිකම සත්‍ය දිහා බලන්න. ඒ අතර බෞද්ධ කියන පිළිස අරගෙන බලන්න. එතකොට මේ අතරින් කීයෙන් කී දෙනාද මේකෙන් මේ දෙලෙන් ඉතර වෙන්නේ කියලා. ඒකත් කොච්චර වෙහෙසකින්ද මේක දේර ගන්නවද තෝර ගන්නවද. මෙතෙන්දි විශේෂයෙන්ම කාරණාව සම්මාදිට්ඨිය. දැන් ඔය සම්මාදිට්ඨිය තමන් සන්තකයේ තියාගෙන කියන්නේ අරමුණු වල ඇත්ත තිහතියේ දකින බව තමන් සන්තකයේ තියාගෙන ඒ දර්ශනයට උපකාර පිණිස ඕන සමතකම තනතුර ලෝඩකමක් නැහැ. ඒකට බුද්ධිකුණා සුබය මරණය මෛත්‍රිය ඕනම කමතහන කරුවට කමන්නයි. හැම කමතහනකදීම අර ආනාපානසතිය වගේ ඕත්සර්ග පරිණාම කොට නිවන නැඹුරුව කොට කල්පතේ අපි කියන මෛත්‍රී භාවනාව කරනවා නම් ඒකත් පහසුයි. කෙනෙකුට කය කෙරෙහි සිහි තබා ගන්න බැරි නම් මෛත්‍රී භාවනාව කරන්න. තමන්ට කමතහනක් තබා ගන්න උදේ නැගිටින ඉඳ අඛණ්ඩව ඒක ඉඳ ලැබෙන හැම වෙලාවකම සීල සත්‍ය නිදුක් කුසලා නිරෝධීත්ව සුපස්සිත පොළොව වතන් සීල සත්‍ය නිදුක් කුසලා නිරෝධීත්ව සුපස්සිත ජලය වතන් සීල සත්‍ය නිදුක් කුසලා නිරෝධීත්ව සුපස්සිත හතේ වතන් සීල සත්‍ය නිදුක් කුසලා නිරෝධීත්ව සුපස්සිත යා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිත් ඉරියව් පවත්ද්දි කය පවත්ද්දි මේ හැම වෙලාවකම අර ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කරමයි. ඒක තමයි යවි කමතන්. ඒ ටික මෙනෙහි කරන ගමන් හිතේ දුවන වේගය අඩු වුණාම අර විදිහට සිහි වෙන අරමුණු පුද්ගලිය සත්‍යය කියලා විදර්ශනා කරනවා. සාමාන්‍ය මෛත්‍රී කමතහන්ට වඩා වෙනස උපයි. එතකොට අරමුණේ මුලට ගිහිල්ලා අරමුණ ඇතිවෙච්ච හේතුව පෙන්නලා ආයිත් මෛත්‍රී කමතහන් කරනවා. ආයිත් මෛත්‍රී කමතහන මෙනෙහි කර කර ඉන්නවා. මේ මෙහෙම මෙනෙහි කරන කිව්වොත් අර ගේහෙන සිත් විචාරක නැකෙනවා. එහෙම මෙනෙහි කර කර ඉන්න ගමන් අම්මා තාත්තා අයියා අක්කා කියලා හෝ තමන් කරපු කියපු දෙයක් සිහි වුණොත් සිහි වෙච්ච දේට සිහිය තබාගෙන ඒක ඇත්ත වෙන්නේ නැති වෙන්න ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න ඒ අරමුණ මුලට ගිහිල්ලා මේබඳු ජනමක් තමන්ට ඇති වුණේ කොහොමද කියලා තේරෙනවා. අරමුණක් දෙකක් මෙනෙහි කරලා ආයතර මෛත්‍රිය නිමිත්ත තේනවා. දවස පුරාම මෛත්‍රිය නිමිත්තේම ඉන්නේ නිදා ගන්නවා. කර්මීය මෙතුපුත්‍රි තියෙන යාව තස්ස විගත මිතු නින්ද යන තාත්ම උඹට යන තාත්ම එන්න උද්දම අදෝ දිවිරියන්ච කියලා උද්ද යට සරසුන කියලා මුදාලි දැක්කාව මුදක්ක ඉස්සීම සත්‍යයන් කෙටේ එකම මෙච්චිත ප්‍රතිකම. එතකොට බුදු ගුණ හිතනගෙන උදේ ඉඳන් හවස වෙනකම් එකම කමතහනක් එහෙම එක කමතහනක් උදාගන්න එහෙම ඕනම වැඩකට යද්දී යා පුරුදු වෙන මං කමතහන අතහරින්නේ අතහැරුම් තමයි කමතහන් තමන් ආදරෙන් රැක බලාගන්න යාළුවෙක් හදා ගන්නවා වගේ තමන් ආදරය කරන කමතහනක් හදා ගන්නවා. මේක තමයි මගේ ජීවිතය. අනිත් ඔක්කොම බොහොම මට කවදා දවසක විමුක්තියක් ලබා කරලා දෙන්න සැනසිල්ලක් ලබා කරලා දෙන්න සැබෑම කල්යාණික සෑම ගෙනා
අනිත් ඔක්කොම යාළුකම් මිත්‍රකම් නෑදෑකම් සහෝදරකම් වස්තු මය අවුරුදු 50 60කට විතරයි. මෙයා මට සාන්තරික විමුක්ති ළඟා කරලා දෙනකම මගේ යාළුවා කියලා ආදරෙන් එක කමටම කඩා ගන්නවා. යාළුවෙක් කඩා ගන්නවා. එක්ක වූදුණා අසුබය මරණය මයිති. එයා ඉඳ ලැබෙන හැම වෙලාවකම යාළුවගේ මොහොත බලනවා. හැම වෙලාවකම එක මෙනෙහි කරගෙන එහෙම මෙනෙහි කරනකොට කරනකොට ඒකෙනුත් අර විදිහටම වෙනවා. ඊට පස්සේ තවලු නිවර්ණ අඩු වුණාම ආනාපානසතිය වඩන්න පුළුවන්, මොන කමටහනක් වඩන්න පුළුවන්, විදර්ශනා කරන්න පුළුවන්. දෙනට වෙන දෙයක් එතකොට කය කෙරේ හිත තබා ගන්න පුළුවන්. එහෙම කය කෙරේ හිත තබා ගන්න බැරි නම් අර විදිහේ කමටහනක් කරන්න. හැබැයි කමටහනද සෑ ප්‍රභාගයක් කළා නෙමෙයි. හැම වෙලාවෙම සතතේ සතතකෙන් නිතර අර කායගත සතිය වගේම හැම ඉරියව්වක් කෙරෙහිම අත් නොහැර වතුරක් වගේ පැතිරෙන විදිහට කමටහන තියෙන ජීවිතයක්. එතකොට තමයි මුළු දවස පුරාම කමටහන වැඩ කටයුතු කරනවා. කෙනෙක් කතා කරන්නේ මොකක්ද මේක අතහැරි කතා කරන්න තියනොත් කතා කළ ඉවරච්ච ගමත් කමටහන. එතකොට බැද ටික වැටෙමයි දෙන්නේ අතහැරීම කාලයක් කරලා. මම කතා කරොත් ටිකේ රැඳිලා ඉන්නේ. ආරම්භයේ අවසන් වෙච්ච තැන හැම වෙලේම අපිට අහු වෙනවා. අපි කියමු මම මෛත්‍රී කමටහන කර කර ඉන්නවා. සිහි කෙනෙක් එක්ක කතා බහ කරන් වුණා මොනව හරි කතා බහ කරනවා. ඉවිලාවේදී මට අමතකවත් වුණා සමහර විට. හොඳට බලනවාම කතා කරන අස්තවත් සීයක් කියන්නේ. හොඳට මොනවා හිත වේගව. නමුත් බැරිනම් කතා බහ ඉවරච්ච ගමන් සනිකෝ තමගේ වැඩි අප කොටස. ඉස්සත් වෙනකෙ. ගොඩාක් කලු දෙයක් එපා. තමන්ට ඔය මෛත්‍රී භාවනාව හැම ගොඩාක් ප්‍රබේද තියෙනවා. නමුත් ඒවත් බැරිනම් සියලු සත්‍ය නිදුක් කෙත්වා නිරෝගීත්ව සුවපත් සතුටමෙදිත් සිල් සත්‍යෙ දුක් කෙරෙන දෙවිත් සුපත් සතුටමෙදිත් ඔය ටික විතර කිව්වේ හිත 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 ඉන්නකොට ඒකටම හිත සමාධිය වෙන සත්‍යයේ මේ සාසනේ මෛත්‍රී කමඨානයි මේ සාසනේ බහැර එකයි අතර වෙනස කර තියෙන්නේ මේ මෙනෙහි කරන එක නිවන ලැබරුවක් කොටයි කරන්නේ. ඒ කියන්නේ මෙහෙම මෙහෙ කරන ගමන් උපදින උපදින අරමුණු වල ඇත්ත ඇති හැටිය පෙන්වන්නේ සමතු විදර්ශන පෙන්වනවා මෛත්‍රී කමටහන වර්ධනවා මෛත්‍රී කමටහන වර්ධන ඇත්ත පෙන්වනවා. ඒ වගේ එක කමටහන කරන අපිට බැරි නෑ. මම කියන්නේ තව තුන් කියක් නැතුව මානසයෙන් එක එක කියලා හිත හිත පොල් ටික ගන්න පුළුවන් නම් සියලු සත්‍යයේ නිදුක්කත්වා හේදුවෙත්ව සූපත්ත්වා කියලා හිතනකොට මොකද පොඩ්ඩක් හිර වෙනවද කාන්දක දෙන්නා කරන්නේ නැතිකම මිසක දැරිකම නෙමෙයි. අපි හිත හුරු කරලා නැහැ. අපි මේ හිත හුරුවට හුරුයි. මේ කියන්නේ අර කෙලෙස් ගතිය හිතනකොට ඒකේ යම් මිසරක් දැනෙනවා ඒ ඔස්සේ යනවා. නමුත් ඒක අනිත් පැත්තට හතව ගන්න සියලු සත්‍ය නිදුක්කත්වා හේතුව සූපත්ත්වා කියන ඇති එක හිත හිත පොලිටික කාණ්ඩවලින් පුළුවන් ඕනම වැඩක් කරනකොට බලන්න වැඩේ කෙරිලා වැඩේ කෙරෙන චුට්ටක්වත් අඩුපාඩුවක් අතපසු වීමක් වෙලා තියෙනවද කියන්නේ. හොඳයි කය කෙරේ හෝ යම් ධර්මයකට සියෙන් හිටියොත් විතරද ඕගලන්ට කරන්න බැරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි කොහොමද හඳුන්නේ මේවැයක කටයුතු කරන්න කියලා අහනවා. මෙහෙම සිහිය පවත්වාගෙන කොහොමද කටයුතු කරන්නේ කියලා. දැන් අද ජීවිතේ කටයුතු කරන දිහා බලන සමාහිත මේ කරන දෙයට අහලකටවත් අපේ හිත නැතුව ඇති. සමාහිත පොඩි කාලේ විච්ච දෙයක් නැත්නම් ඈත රටක ඉන්න දෙයක් කෙනෙක් ගැන බලාපොරොත්තු නැති දෙයක් ගැන හිත හිතා මේව කරන්නේ නැද්ද? කරයි. එතකොට මේ හිතන එකයි කරන දෙය දෙක එක ළඟද සමානද? හොඳයි. ඕගොල්ලෝ ධර්මයක් ගැන හිතන්න ගියොත් කායගත සත්‍ය වඩන්නේ කිව්වොත් විතරක් ප්‍රශ්නේ. එතකොට ටක් ගාලා කොහොමද හම්බුනේ මේක කරන්නේ කියලා. කේලං හිතන්ද
කෙලෙස් හිතන්ද හිත හිත චූපිකට වැඩ කළ හැකි ධර්මයේ විතරක් මෙහෙ කරන්න ගත්තාම කරන්න බෑ නේද? මොකද දැන් මම ඔහොම කිව්වහම නිතරම කායගත වස්තුවෙච්ච සිද්ධාතු ඕන දෙයක් කළ හැකි ගොහම ඕගොල්ලෝ ඉතින් කොහොමද ඒක ජීවත් වෙන්නේ කියලා. නමුත් බලන්න ඕගොල්ලෝ මේ වර්තමානයේක සිහි නෝන දසමයක්වත් නැතුව කරන වටපිටාවේ ඡායා මාත්‍රයක්වත් නැතුව ඔක්කොම කටයුතු කළා තියෙන්නේ කෙලෙස් සහගත අරමුණ හිත හිත ඇති දෙයක් දෙයකුත් සමහරට බැරිලා බොහෝ කල් කෙනෙක් ගැන හිත හිතා වෙන්නත් පුළුවන්. එයාගෙන් පොළපුත් නැ ඒ සිහි කරන දෙයින් පොළපුත් නැ ඒ සිහි කරන දෙය මේ දැන් යන හෝ කරන දෙයට චුට්ටක්වත් පෑහීම සම්බන්ධ වීමකුත් නැහැ. නමුත් ඔක්කොම කටයුතු ටික කළා නේ. එතකොට ඒකෙන් තේරුම් ගන්නද කවදාවත් මොන කියන එක පවත්න්න බැරි නැහැ ජීවත් වෙන්නේ. නොකර නැකයි නේ තියෙන්නේ. නමුත් කෙලෙස් සිහි කරමින් ජීවත් වෙනකොට අන්තිම ජීවිතයේ ගෙවිලා අවසන් වී ඉතුරු වී කෙලෙස් මන්දිය මුලිය. ඒ කෙලෙස් ටිකෙන් ආයෙත් මේ වගේම ජීවිතයක් ලැබේ. ඕගොල්ලු ධර්මයක් මෙනෙහි කර කර ජීවත් වුණොත් ජීවිතය අවසන් වෙනකොට ඉතුරු වෙලා තියෙන නිවන ජීවිතයේ ජීවත් වෙලා නිවන සාක්ෂාත් කරගන්න. ඒ කැලේකට ගිහිලා නිවන් දකින ක්‍රමයක් පෙන්වන්නද මේ බුද්ධ ජානනාථිට පහළ වුණේ. ඒ හින්දා කවුරුත් කොහොමද මේ ආමුදු කීප දේ කරන්නේ අපේ ජීවත් වෙන කින්තරකට එන්නේ පහ. ඒක මට අහන්න ප්‍රශ්නයක් වෙන ආරට මොකද්ද? කොහොමද කෙලෙස් හිත හිත ජීවත් වෙන්නේ කියලා. කෙලෙස් වලට වඩා 10000 ගුණයක් අධික වේගයෙන් නුවණ බොරුවට වඩා ඇත්ත හැමදාම වේගයි. නමුත් ඒක ඉඩක් දීලා නැහැ අපි. ඔගලන්ගේ ඔය කරන දේම උල්ටත් වඩා නිරවුල්ව හොඳින් බොහෝ ශ්‍රේෂ්ඨව කළ හැකි නියම සත්‍ය තුළ පිහිටියු. ඒකට චුට්ටක්ව බාධාවක් වෙන්නේ නැහැ. ඒ සඳහා මේව ඔක්කොම දමල ගහලා යා යුතුත් නැහැ. ඒ නිසා හැම දෙනාම උන ඔය විදිහ උපායශීලී ක්‍රමවේදයන් ටිකක් අනුගමනය කරන්න වෙනවා. කෙනා කෙනාගේ ක්ෂේත්‍රය තෝරගන්න. තම තමන් කරන රැකියාවන් ජීවත් වෙන වටපිටාවන් අනුව මට මෙන්න මේ ටික අතමහර අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කියලා තෝරුම් අරගෙන පුළුවන් ටික ගන්න. මම කියන්නේ අනිවාර්යෙන් හැම කෙනෙක්ම මෙහෙමම කටයුතු ආනාපාන සතියෙම වැඩි යුතුයි කියලා. අවශ්‍ය දේ මෙච්චරයි. බාහිර ආයතන හය අනුව ගෙතිච්ච මනසෙන් මිදිලා අකුසල ධර්ම නොවන විදිහට දවස පුරාවටම ඉන්න පුළුවන් එක පැවැත්මක් හදාගන්න. වැඩි කලක් අවශ්‍ය නැහැ මේක කරන්න. ටික කල ඊට පස්සේ හුරු වෙනවා. ඒ හිත ඒ විදිහටම වෙහෙසක් නැතුවම කර හැකි. වෙහෙසක් නැතුවම කරන්න පුළුවන් මට්ටමට ආවහම මේ ඇත්ත දකින්නවා කියන එක નિરાයාසින්. ටික කල පමණකින් සම්මාදිට්ඨිය තමන්ට වැටෙනවා. ඒ වගේ කාලයකට ආවහම මේ බාහිර ලෝක දේවල් අතහරින්න ඕනේ අතහැරෙනවා. කිසිදු වෙහෙසක් නැතුව ඒනම් නිකම්ම අතහැරෙන්නේ නැහැ. අපි බාහිර දේවල් ද්‍රව්‍ය කාරණා අපි ගාව තියාගත්තේ යම් කිසි ඉසුවක් වන්නසත් සඳහා. ඒ අතහැරෙන දේ වෙනුවට එයින් ආපු සුවසම්මසට වඩා සිය දහස් ගුණයක් වටන සුවසම්මසක් අපිට ලැබෙන නිරාමිස. ඒ නිසා මේක හැබැයි ඉතින් උපායශීලීව ඔන්න උදේ කතා කරපු සම්මා දිට්ඨිය ජීවිතේ කරගන්න මෙන්න මේ වගේ උපාය ටික අනුගමනය කරන්න. සතර සතිපට්ඨානයේ කෙරෙහි පිහිටි සිහියෙන් වාසය කරන්ද
එහෙම නැත්නම් තමන්ට ආදරේ වූ කල්යාණ මිත්‍රතාවයෙන් ඇසුරු කරන කමටහන් යාළුවෙක් හදාගන්න. එක්කෙනෙක්. ඒ කොයි එකටත් එකයි විදර්ශනාව. ඒ කොයි කමටහනකම නිවරන් ධර්ම අදු කරලා හිත සමාධි කරන මෙහෙ සීදේ කරනවා. සීලයක පිහිටලා හිත සමාධි කරමින් ඇත්ත ඇති හැටි දැක්ක යුතු. උපදින ආරම්භයේ ඔක්කොම කලේ අපි ගාව අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා මේ දැන් මතකේ අපි ගාව තියෙන මේ ලෝකේ නිදීම සඳහා ලෝක නිරෝධය සඳහා මේ ඔක්කොම කලේ ඒක වෙන්නේ සම්මාදිට්ඨිය මත අරමං කියන්නේ මේ ලෝකේ පවතින්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන කිසිම ලෝක උපාදාය ලෝකේ කුමක් ඇසුරු කරගෙන පවතිනවද ඡන්න මේ උපාදාය මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවතී අර යකඩ කැලි හතර ඇසුරු කරගෙන මේ හාම්බන් කැලි හතර ඇසුරු කරගෙන යකඩ කැල්ල රවුතුනා වගේ ඉතින් මේ ආයතන හයේ අනුග්‍රහය යම් කලක නොතිබොත් අපේ මනසේ තියෙන මේ ලෝකයේ තියෙන්නේ අම්මා තාත්තා දුව පුතා නැදේ වන්දිගේ මුතුමනි කියන මේ ලෝකයේ ආයතන හයේ අනුග්‍රහය නොලැබුවොත් මේ ලෝකේ පවතින්නේ නැහැ මේ ලෝකේ නිරුද්ධ වෙනවා ඊට පස්සේ හැදෙන වෙන ලෝකයක් ධර්ම ලෝකේ ඒ ලෝකයේ ආයතන තුනක් තිබෙනවා ඒ ආයතන තුනට ඉඳන් දුන්නාම ඒ ලෝකයේ තියෙන්නේ ඊට පස්සේ දෙන තව ලෝකයක් ඒක එක ආයතනයක් ඇතුළත ඒ ආයතනයේ ඉඳන් දුන්නු ඒ ලෝකෙත් හැබැයි ඔය තුන් ලෝකෙ මිදීමට තියෙන දර්ශනය එකම මේ විදිහට කරන එකමයි ඊගවන් වකින දෙයකට උගුරු සීන වුණ තබන්න මෙතනකින් ඉවර නැහැ කතාව. නමුත් මේ දුක් භූමියේ ඉවරයි. මේ රළු ස්පර්ශ ආයතන හය ඇතුළු කරගෙන ලෝකෙ පවතින මට්ටමේ විතරයි දුක තියෙන්නේ. ඉතින් මෙහා රූප රූප භූමියේ දුක නැහැ. වේදනාර්ථින් නැහැ. සත්‍යර්ථින් නැහැ. දුක නැහැ. නමුත් එයා දුකෙන් මිදිරා නෙමෙයි. කවදාහන්වසල දුකද එන්න පුළුවන් මට්ටමක ඉන්නේ. අනාගතමෝ ඉතින් උදේ කතා කළ සම්මා දිට්ඨිය නැවත නැවත අහලා හොඳට ඒක තේරුම් ගන්න ඇත්තවල ගොඩක් නැහැ. මේ භවනා ක්‍රමෙත් හරි මේ භවනා ක්‍රමෙත් හරි කියලා එහෙම එකක් නැහැ. භවනා ක්‍රම කියේ භවයට අබ්බන්ති භවනා වැඩි යුතු අර්ථින් භවනා කියේ. නමුත් සම්මා දිට්ඨිය ගොඩක් නැහැ. ඇත්ත ඇතිහැටි දැකීම ගොඩක් නැහැ. ඇත්ත ඇතිහැටි දැක්ක යුතු දේවල් තියෙන්නේ සත්‍ය තියෙන එකයි. ඒක මගේවත් තව කාලයක් නෙමෙයි බුදුරජාන් වහන්සේගෙත් නෙමෙයි. මේ ලෝකේ හැමදාම පැවතුණු පවතින නම් ලෝකෙට නොපෙන ලෝකෙ නැත්ත. ඒ ඇත්ත ඇතිහැටි දකින්න ධර්මතාවය ඉගෙනගෙන ඕන කමතහනක් වඩන්න. ඒ කමතහන් වඩන එක ඔබේ ප්‍රතිපදාවට සීල සමාධි දෙකට උපකාරයි. ඒ සීල සමාධි දෙකට පිහිටලා ඔබ ඒ කමතහනත් නැත්නම් ඒ සීල සමාධි දෙකේ පිහිටා සිටින්න කොහොමද? මේ ඇත්ත ඇහිටි දකින්න සමාධි. ඒ ඇත්ත ඇහිටි දකින්ද මෙනෙහි කරන ක්‍රමයටයි විපස්සනා කියලා කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ ඒ විපස්සනා ඒ විදර්ශනා කියලා කියන්නේ ඌගේ ඌ විදියට පවතිනදී පවතින ආකාරයට පෙන්වන එක. ඒක තව කාගේවත් ඇත්තක් නෙමෙයි. ඊගාවට කෙනා කෙනාට නුවණක් තියෙන කෙනා නුවණින් දකින්න පුළුවන් මට්ටමේ දේකුත් මිසක
අර ගොල්ලෝ දැකපු හීනියක් වගේ එකකුත් නෙමෙයි මේ ඇත්ත. ඒ කියන්නේ නුවණක් තියෙන කෙනාට මෙන්න මේ කාරණාව ඒකාන්තයෙන් ඇත්තමයි කියලා අමාරට නොතේරෙනවමත් නෙමෙයි. තේරෙන මට්ටමකම. දැන් මං කිව්වොත් මේ දැන් මේක රූප කලාප වෙනස් වෙවි යනවා කියලා පේනවද? පේන්නේ නැහැ. අමාරට වෙනව ඇති කියලා හිතේ. නමුත් එහෙම නෙමෙයි. මේ ශරීරයේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේදත් සම්මස් මේ වගේ කුණු පොරස් ටිකකින් යුක්තයි සතර මහා ධාතුන් යුක්තයි රූපේ කියලා කිව්වහම තාම ඒක එළඹ නොසිතියට ඒක එහෙම නෙමෙයි කියලා එයාද කියන්න බෑ. ඒක ඇත්තම ඒක මොන විදිහටවත් ඒක බැහැර කරන්න බෑ. ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ රූපේ කනබුන ආහාරයෙන් හැදුණු සතර පටිවාපෝතේජෝ වායුකන සතර මහා ධාතුන් යුක්ත ධර්මතාවයක් කියලා කිව්වොත් ඒක ඇත්තමම තමයි. ඒක අර මේ රූපකලාව විදිහට යනවා ඇති තමයි කියා වගේ අවනිශ්චිතාර්ථයක් නෙමෙයි. නිශ්චිතයි. නමුත් තේන්න තීක වෙන්න පුළුවන්. එළඹ නොදෙන්න පුළුවන්. නමුත් ඒක මේ නිශ්චිතාර්ථයක්. එයාට ඒක ඇත්තයි. ඒක බොරු නෙමෙයි. ඒ හින්දම එයා මේ දර්ශනේ පන්නගෙන යන්නේ. මොකද එයාට එයා දන්නවා මේ මේක බොරුවක් නෙමෙයි. මට කෙනෙක් කියලා තේරුණාට කෙනෙක් කියලා මම රවකුණු මේ රූපය ඇත්තනේ. ඊට පස්සේ පෙන්නනවා දර්ශනික මුදුද මෙබඳු දෙයක් කෙනෙක් හැටියට තමන්ට තේරුනේ කොහොමද? මෙන්න මෙහෙම සිද්ධිය. කිව්වහම එකඟ නොවී බෑ. ඇයි පෙනෙන තැන මෙතන අනාත්ම නම් තමන් තුළ ආත්ම සිද්ධියක් ඇති වෙලක් තියෙනවා නම් වෙච්ච ප්‍රණයක් තියෙන්නේ. එනකොට ඒක තමන්ට පෙනෙනවා. එදාට ඒ කාරණාව හොඳටම තේරුනහම මේ අනාත්ම රූපේ අරගෙන ආත්ම සංඥාවේ සතුටකම ගැතිය පවතින්නේ. හරි ওই ටික තමයි මට සුදුසුද තියෙන ඕනනම්. ඒ වාගේ දුන්න හැකි අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක තමයි ඉතරේකට වහින්ද පටන් ගන්න. තියෙනවද මොනවද ප්‍රශ්න? ප්‍රශ්න නැති වෙන ක්‍රම දෙකක් තියෙනවා කියලා මම හැමදාම කියන්නේ. හොඳටම තේරුණාම ප්‍රශ්න නැහැ. මෙලොවම දෙයක් තේරුනේ නැති කෙනාට ප්‍රශ්න නැහැ. හරිද? ඒ හොඳටම තේරුණාම මුකුත් ප්‍රශ්න නැහැ. කිසිම දෙයක් නොතේරුණොත් ඒකත් ප්‍රශ්න නැහැ. මට තියෙන ප්‍රශ්නේ දැන් මොකද? ප්‍රශ්න නැති ඔය දෙකෙන් ප්‍රශ්න කරන්න මොනවද කොමන්නේ? සම්මා දිට්ඨිය ගැන අනුමානයක් හරි තේරුණාද? ඒකයි අවශ්‍ය නැහැ. අනිත් ඕනම දෙයක් අපිට අපහසුවක් නැහැ, පහසුයි. ඕනම දෙයක් අල්ලගන්න පුළුවන්. මොකටද කියන්න බලන්න. නියම ප්‍රශ්නයක් නැහැ බෑ ඔක්කොම හිතුලියක් නේ කරන්නේ. දැනට ඇත්තටම ඇහැ නිසා රූපයක් ඇහේ ඉපැත්මෙන් රූපය දත යුතු රූපය ඉපැත්මෙන් ඇහැ දත යුතු ඇහැ නැත්තම් රූපය ගැන දන්නේ රූප නැත්තම් ඇහැගෙන දන්නේ කිසිම වෙලාවක. දැන් උදාහරණයක් ගත්තොත් තේරෙන ආයතනකින් ගත්තොත් බාහිර මොනවා හරි දිවට ගැටුණේ නැත්තම් ඔබට රසය දැනෙනවා. දිව නැති වුණත් රසය දැනෙන්නේ නැහැ. දිව තිබුණත් බාහිර වස්තුවක් ගැටුණේ නැත්තම් ඒත් රසය දැනෙනවා. රසය දැනෙන්න නම් බාහිර දේත් අවශ්‍යයි දිවත් අවශ්‍යයි දෙක එකවරම ඇති කියලා නේද රසය දැනෙන්නේ. එහෙම නැතුව දිව විතරක් තියනවා කිය රසය නැතුව දිව විතරක් තියනවා කියලා දකින්න බෑ. දිව විතරක් දිව නැතුව රස විතරක් තියනවා කියලා දකින්න බෑ.
දිවේ ඉපැත්ම රසයෙන් දත යුතුයි, රසයේ ඉපැත්ම දිවෙන් දත යුතුයි. අහුත්වන සම්භූතම් හුත්වන භවිෂ. ඒක නොතිබීම දිවත් රස ජීව විඥාන එක පොකුරට මහටගෙන ස්පර්ශයෙන් යුතුන එකතම නිරුද්ධ නම් සිදු තියෙන්නේ. දිව උපන්න බවට සාක්ෂියක් රස, රස උපන්න බවට සාක්ෂියක් දිව. ඒ විදිහම ය හැ. ඇහ උපන්න බවට සාක්ෂියක් රූපේ, රූපේ උපන්න බවට සාක්ෂියක් ඇහ. ඇහ උපන්න රූපෙතනේ රූපේ උපන්නත් ඇහැ. මොකද රූපයක් පේනවා කියන්නේ ඇහ සවිඥානික වෙනවමයි, ඇහ සවිඥානික වුණොත් රූපයක් පේනවා. හැම වෙලේම ආයතන ටික තියෙන්නේ. ආයතන ටික අර අපි කිව්වේ දැන් මම මේ රූපේ බලාගෙන මොන හෘදයක් හිතනකොට මේ හිතන කමටයි කය සවිඥානික වෙන්නේ. ඔන්න හිතන කමට සවිඥානික වුණාම හැම වෙලාවෙම තියෙන ඒ සවිඥානික ප්‍රසාද වලට මොන හරි යමක් ගැටුනහම එපමණකින් ඒ ප්‍රසාද ඉවරයි දෙන්නේ. උපමාවක් ගන්න දැන් තියෙනවා මම දන්නේ හරියට පොටෝ ගහනකොට නෙගටිව් කාලේ දැන් තියෙන එකත් එහෙම තමයි වෙන්නේ. එක නෙගටිව් එකේ ෆොටෝ දෙකක් තුනක් ගහන්න පුළුවන්ද? කැමරාවේ නෙගටිව් එක තියෙනවානේ ආලෝකයට පිච්චෙන. කැමරාවේ ලෙන්ස් එක ඇදිහාම ආලෝකයට පිච්චෙනවා. එතකොට ඒ ආලෝකය හැදීෙටම පිච්චෙන්නේ. ඒ නෙගටිව් එක ඉවරයි. නෑ. ආපහු වෙන පින්තූරයක් ගන්න ඕන නම් මොකද කරන්නේ? ආයෙත් කැමරාවේ ලෙන්ස් එක වෙන නෙගටිව් එකක් එතන ගන්න ඕනේ. ඒ වගේ ඉදිරියෙන් තියෙන වර්ණ සතහන මේ හැඩය අරගෙන එන ආලෝකයට මේ ප්‍රසාද ටික පිච්චෙන එක තමයි වෙන්නේ. එතකොට ඒ කිව්වා. එකම ප්‍රසාදී හපු එකම නෙගටිව් එක ෆොටෝ කීපයක් ගන්න බෑනේ. ඒ වගේ මේ ප්‍රසාද වල එකම ප්‍රසාදෙට එකකට එකයි. ඉවරයි. මේ හැම ප්‍රසාදයකටම ඊට පස්සේ ආයෙත් හදා ගන්න ඕනේ. අධ්‍යාත්මේ හිතන පැත්තෙන් තමයි චේතනාවෙන් තමයි හැම වෙලෙම කය පිළිගන්නේ. ප්‍රසාද ටික පිළිගන්න. ඒකයි දැන් මලමිණියක වගේ දෙයක ඉන්ද්‍රිය විදිලා කියලා කියන්නේ. ඇහැ නැහැ. මලමිණියක ඇහැ, කන, දිව, නාසය, ශරීරෙ මේ ඉන්ද්‍රිය විදිලා. මේව නැහැ. ඒ ඉන්ද්‍රිය නිසා හැදිච්ච මහ භූත රූප ටික මිසක මේ මලමිණියක තියෙන්නේ ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය රූප කර්මජය, කර්මජ රූප එකක්වත් නැහැ මලමිණියක. හිත දෙනකන් විතරයි තියෙන්නේ. හොඳට මතක තබා ගන්න හැම ප්‍රසාදයක්ම කැමරාවක නෙගටිව් එකට සමාන කරලා තබා ගන්න ඕන. ඒ කියන්නේ මේ ෆිල්ම් රෝලක ඒ කියන්නේ ඉස්සර ෆිල්ම් රෝල වල නෙගටිව් එක ඒක එක නෙගටිව් එක ගහන්න පුළුවන් එක ෆොටෝ එකක් විතරයි. ඒක එන ආලෝකයට කැමරා කාචය විවර කළාම ඒ හරහා එන ආලෝකයට ඉතිරි තියෙන වස්තුවේ ආකාරයට ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට රූප පෙනෙනවා කියන්නේ ආලෝක පරාවර්තනය. ඒ කියන්නේ මේ ඉදිරියෙන් තියෙන වස්තුවට ආලෝකය වැටුනහම ඒ වැටෙන ආලෝකය ආපහු අපිට පරාවර්තනය වෙනවා. යම් වස්තුවකට ආලෝකය වැටුනහම ඒ වස්තුවෙන් ආලෝකනේ ආලෝක පරාවර්තනය නොකළොත් ආලෝකේ උරාගත්තු ඒ වස්තුව අපිට පේන්නේ නැහැ. අද මේ වස්තුවට ආලෝකය පරාවර්තනය නොකළොත් උරා ගන්නවා නම් මේ වස්තුව අපිට පේන්නේ නැහැ කියනවා. යම් වස්තුවකට ආලෝකේ පතිත වෙලා ඒක පරාවර්තනය කළාම ඒ විදිහටම කැමරා කාචය දිවෙන්නේ ඒ පරාවර්තන ආලෝකයට ඒ හැඩයට අනුවම කැමරා කාචය පිච්චේ නැහැ. ඔක විද්‍යානුකූලව තවත් තියෙන මේ ආලෝකයෙන් වර්ණයක් හැදෙන හැටි ගොඩක් ඒක එක්කම දන්නේ නැහැ. නමුත් කෙටි ක්‍රමයක් ගත්තාම අපිට හම් වෙන වර්ණ දෙහෙම රූපයක් පිරෙනවා කියලා කියන්නේ මේ බාහිර සතර මහා ධාතු රූපය මත පතිතවිච්ච ආලෝකය ආභෝ අරගෙන එන tikai අපිට පෙනෙන්නේ. මේ ඇහි ප්‍රසද්ද ටික පිච්චෙනවා. එතකොට ඒක එක නෙගටිව් එකක් වගේ තමයි. ඊගාවට අපහු එකක් ගහන්න නම් ෆොටෝ එකක් ගහන්න නම් වෙන නෙගටිව් එකක් ඕනේ. ඒක විචල එකක්. ඒ වගේ කරත් එහෙම හැම එකක්ම. ප්‍රසාද. ඒ නිසාම තවත් ඔය අනාත්මය කියන සමහර විටක වර්තමාන
විද්‍යාව හොයාගත්තාම මේ පෙනෙන තැනක තියෙන අනාත්මය ඔප්පු කරගන්න තවත් බෙහෙවින් පහසුයි. වර්තමාන විද්‍යාව ගත්තාම එතකොට තවත් ඔප්පු බුදුදහම ඔප්පු කළ හැකි ඇසිවිලි විදිහට ආවේ අනාත්මයක්මයි. ඒක ඇත්ත නොදන්නා තම නිසා අපි ආත්ම වශයෙන් හිතලා සිහි කරගන්න කියන්නේ කොහොමදට ඔප්පු කළ හැකි වර්තමාන විද්‍යාව. විද්‍යාව වර්තමානයේ භෞතික ඉගෙන දියුණු වෙන්න බුදුදහම එන්නෙන්න උපවත්න මිසක පිටින්නේ. ඒ නිසාමයි මේ දෙන්නේ අනාත්මයි කියන්නේ. වර්තමාන විද්‍යාවෙන් තේන්නෝනේ රූපයක් තේන්න හැටි. ඒ හැම තැනකදීම හොඳට ඔප්පු වෙලා පේනනෝ මේක අනාත්මයි කියන්නේ. මොකද මේවා මම දන්නේ නැහැ කියන්නේ. දෙවියන් තාක්ෂණය දැකලා නැහැ මම දවසක් ඔය ඉස්තුදේකක නම් ගිහිල්ලා බලලා තියෙනවා ෆොටෝ හැදෙන හැටි. එම ඔය කැමරා රීල් එකක තියෙන නෙගටිව් එකක තියෙන ෆොටෝ එකක් කොහොමද මේ කඩලා අතිකට ගන්න කියන්නේ. ඒකේ වෙන්නේ ආලෝකයේ ලක්ෂණ සම්පූර්ණ කළු වෙන විදිහේ නෙගටිව් එක වගේම කඩදාසික් තියෙනවා. ඒ හින්දා ওই ෆොටෝ තියෙන ලැබ් එක සම්පූර්ණ කළු කරලා තියෙනවා. රතු එළියක් විතරයි දාගෙන ආගෙන තියෙනවා. ඒක ආලෝකයේ යන්තම්වත් වෙනස්කම් පිච්චෙනවා. කඩදාසි පිච්චෙනවා. ඒක නෙගටිව් එකත් එහෙමයි. නෙගටිව් එක ආලෝකයට පිච්චෙන විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ ඒක පිච්චෙන බෙහෙත් වතුරට දැම්මහම විතරයි ඒකේ එච්චරම මේ කඩදාසිය ඉක්මනට කල්ුණාට අක්කල බෙහෙත් අතර ගන්නවා. බෙහෙත් අතර ගන්නවා අර පිච්චිච්ච ආකාරයක රූපයක් මත. එතකොට අපිට පෙනෙන ඔය ෆොටෝ කියලා රූප කඩදාසියකට ගන්න එහෙම. දැන් මේ රූපේ මේ විදිහටම ගත්තහරි කඩදාසියකට ආලෝකය හැමහේ. ඒ නෙගටිව් එකේ කියන්නේ නෙගටිව් එක මෙහෙම තියෙනවා නම් මේක උඩින් තමයි ලයිට් එක තියෙන්නේ. යැදින් තමයි අර කඩදාසිය තියෙන්නේ. එතකොට මේ නෙගටිව් එකේ තියෙන හැදේ විදිහටම කඩදාසිය තියෙනවා. ඒක මෙහෙත් අතුරු ගන්නවා මේ වගේ රූපයක්. ඒකම මේ ඇහි වෙන්නේ. ඒ කියන්නේ අපිට පෙනෙන රූපේ කියන එක මේ කෙලෙසේක ඇත්ත කළාට මෙහෙ නෙමෙයි පෙනෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රසාදයේ පිච්චේ. ආලෝකයෙන් පිච්චේ මේ රූපේ කියලා වර්ණ දක්වන්න කියලා. එතකොට ඒක චක්කුම් බඩිත රූපෙට කියලා. මේ ඇහි ප්‍රසාදී චිච්චන චික මේ තමයි චක්කු සම්පස්සේ කියලා කියන්නේ. ඒක දැනන විඥානයට ඇත්තට මේ චක්කු ප්‍රසාදී සිවුම් විඥානය එතකොට ඒ ස්පර්ශය දැනගන්න තරම් අපි කයත කෙනෙක් පිළියෙක මෙහෙම කැපුවොත් යම්සේ දැනෙයිද චක්කු විඥානයට එසේ දැනෙනවා. ඒ තරම් හිත මෙතෙන් යොමු වෙන්නේ ඒ ප්‍රසාදයේ විඳිනකම දැනෙනවා කියන්නේ. අපි රළු මට්ටම කියන හින්දා අපිට ඒව තේරෙන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේ මහා ස්පර්ශ ආයතන ආය හැමන තිරදයක් වගේ කියලා තියෙනවා. මේ කායය පවත්තන. දැන් ඔය අපායේම දෙව්දත් තෙරුන් වහන්සේගේ ශරීරය පෙන්වන මල් පෙට්ටකින් ගැහුවොත් හරිද පොරවකින් කැපුණා වගේ කැපෙනවා. එච්චර ඒ ශරීරයේ එච්චර සිවුම් අපි මල්ටෙත්තකින් ගැහුවොත් මල්ටෙත්තක් වැටුණොත් ඒ ශරීරෙට කෙලින්ම පොරවපාර ගැහුවා වගේ සම්පූර්ණ ශරීරය පලා ගන්නවා. එච්චර ශරීරයේ සිවුම් විගුන් කියක් දිග. මොකද දිව්‍යයන්ගේ ශරීරයත් එහෙම රක්මන්ගේ ශරීරයත් එහෙම ඒ තරම් සිවුම්. එතන වෙනසකට තියෙන දුක් භූමියේ ශරීරයේ සිවුම් වෙන්න වෙන්න දුක වෙයි සැප භූමියේ ශරීරයේ සිවුම් වෙන්න වෙන්න සැප වෙයි. ඒක හරි වෙනස. දුක් භූමියේ ශරීරයේ සිවුම් ප්‍රසාද සිවුම් වෙන්න වෙන්න
දැනෙන දුක් වේදනාව වැඩි. දෙවියන්ගේ ශරීර ප්‍රසාද දෙහෙන්න සිවුම් සුඛ භූමිය ප්‍රසාද සිවුම් වෙන්න වෙන්න දැනෙන සැප වැඩි. අපි මධ්‍යස්ථ වෙයි. මේ ප්‍රසාදේ රළු නිසා. ඒ වගේ සහකරුතුමනි. සබ්බකාය පටිසංවේදී කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක තමයි මගේ සබ්බකාය පටිසංවේදී ආස්වාසයේ දීර්ඝ වේවා කෙටි වේවා ප්‍රස්වාසයේ දීර්ඝ වේවා කෙටි වේවා සියලු ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි දැනුම් සහිත බවකම ඉඳ කියන එකයි එතනින් නිර්වචනය කරන්නේ. සබ්බකාය පටිසංවේදී කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාසය ගැන දැනුම් සහිත බවකම සිටියි. ඒ කමඨහන ඇතුළේ නිසා සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කායය. සිහියෙන් තොරව ආස්වාස ප්‍රස්වාසය වාසය කරන දෙපාර්ශ්වය. අසිහියෙන් ආස්වාස ප්‍රස්වාසය වාසය කරන දෙපාර්ශ්වය. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන දේම එහෙනම් බුදු පාමුක් මහා සංඝරත්නයට පූජා වේවා කියලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරන දේ මහා සංඝරත්නයට පූජා වේවා කියලා බුදු පාන පූජා කළොත් සම්බෝධිනේ බුදු පූජා විතරක් හැබැයි බුදු පාමුක් මහා සංඝරත්නයට පූජා කරන එක තමයි ආනිසංස වෙන්නේ. බුදුපාමුක් මහා සංඝරත්නයට පූජා වේවා කියලා පූජා කළාට දෝෂිකුත් නැහැ. ඒක අතීත අනාගත වැඩ සිටියා වූ පහළ ගන්නා වූ කියලා පූජා කෙරුවොත් ඒ දෝෂ නැහැ. ඒක තව තවත් අනුකම්පාව. සාමී දැන්දා දක්ෂ විභංග සූත්‍රයේ දාන්නේ දෙයක් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ කිසි කලක මම පෞද්ගලික දානය වර්ණනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වඩා දෙන දානයට වඩා ආනිසංසයි කාටද? සංඝයාට දෙන දාන. සාමීට දාන. සංඝයාට දෙන දානට වඩා ආනිසංසයි බුදු පාමුක් මහ සංඝරත්නයට දෙන දාන. බුද්ධ පූජාවකට වඩා ආනිසංසයි සාමීට දාන. මොකද සංඝයාට පූජා කරන බුදුරජාණන් වහන්සේට තයිති නැහැ ඉතින් සංඝ පීත්‍ර මහසේදී ඒකයි අර ගෝතමී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගෝතමී චක්‍රවර්තන සිවුර මහල පූජා කරන තුන් වෙනි වර දක්වාම ප්‍රතික්ෂේප කරලා සංඝය උදෙසා පූජා කරන්න කියලා කිව්වා. බාරගත්තේ නැහැ. ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ ප්‍රජාපති ගෝතමී චක්‍රවර්තනය තුළම වහන්සේට බොහෝ උපකාර ඇයට පින්තිස්ස ගන්න. එයාට පුරා පින්තිද්ද කරවන්න හින්දාමයි මම මට පිළිගන්නතු සංඝයාට පූජා කරන්න කියලා කියන්නේ. මම කිසි වෙලාවක පෞද්ගලික දාන වර්ණනා කරන්නේ නැහැ කියන සංඝික කරලාමයි සියලු පූජා කරනවා. ඉතින්දී අපි දන්නවා සියලු ආශ්‍රය දුරු කරලා රහත්නේ විචුණියක් වූ ප්‍රජාපති ගෝතමී චක්‍රවර්තනයට කිසිම අවශ්‍ය නැහැ. නමුත් පශ්චිම ජනතාවට කුසල් කරද්දී එක නිමිත්තක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ උපමාව කරලා. බුදු සංඝය කියනකොට ගණනක් ගණනේ ගුණේ ප්‍රමාණයක් කරන්නට බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධ කෘත්‍රිම ලෝකේ තුල කරනවා. බුද්ධ ශාසනය පවත් කරනවා. එක දැනකට එක් කෙනෙකුට එක් චරිතයකට අයිති තැනක් නැහැ. ඉතාලට බුදුරජාණන් වහන්සේ අයිති. ඒ නිසා බුදුරජාණන් පෞද්ගලික දාන අතරින් ශ්‍රේෂ්ඨම දානේ බුදුරජාණන් වහන්සේට ගන්නවා.
පෞද්ගලික පූජාවන් කියනවා ලෝකේ. පෞද්ගලිකව කරන පූජාවන් අතර ශ්‍රේෂ්ඨතම පූජාව බුද්ධ පූජාව. පෞද්ගලික දානය. හැබැයි පෞද්ගලික දානයකට වඩා සාංඝික දානයක අනිසංස වෙයි. ඒක පටලව ගන්න එපා. පෞද්ගලික දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය බුදුරජාණන් වහන්සේ නමකට ලබ දෙන්නේ. ඇහැට හැමදාම හම්බ වෙන්නේ දන්නේ නැති රූපමම තමයි. ඒ රූපවල ස්වභාවය කවදාවත් අපි දන්නේ අනාත්මමයි. අපි රූපයෙන් ජීවත් තේරෙන විදිහට නමුත් ඒ කියන්නේ මේක කලින් අපේ මතකයට ප්‍රපංච සංඥාවක් හමු ඇති කර නොගත්තා වූ කියන. එතකොට අපි දන්නා ආකාරයකට එනවා. ඒ කියන්නේ නමක් වශයෙන් ප්‍රඥප්තියක් වශයෙන් නැත්තම් දෙයක් කෙනෙක් කියන මට්ටමක හෝ හිත හසුරලා මෙබඳු දෙයක් තිබ්බ මෙබඳු කෙනෙක් හිටියා පුද්ගලෙක් හිටියා කියන තැනකින් ඕනේ හිත ගන්න. අපි උදාහරණයක් ඇතර ගත්තු දැන් තිරිසංගත සත්තු ගන්නකො තිරිසංගත සත්තුන්ට ප්‍රඥප්ති මොකුත්ම නැහැ. මේ අයියා මල්ලි මාමන් කිසිම ප්‍රඥප්තියක් නැහැ. ඒකයි මේ පංච උපාදානස්කන්ධය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ. මේ පෙනෙන නිමිත්තට මේ අහවල් කෙනා නේද, අහවල් දේ කරන කෙනා නේද, මනුස්සයා නේද කියලා මෙහෙම හිතන කමත් මේ රූප සංඥා මේ අතහැරනකොටම ඒ හිතපු දේ එකතු කරලා සිහි කරගන්න පුළුවන්. ඔන්න කර්මය ප්‍රතිපදන සම්බේ ඇතුළේ එහෙම හිතන්නේ නැහැ. නමුත් මේකට බොහොම කැමති විදිහට ඊට නැඹිලා අරමුණේ රසින්ද ගැනීම මනෝ බලනවා විතරක් වෙන්න පුළුවන්. මොකද ප්‍රත්‍යන්ති වශයෙන් හිතන්නේ නැහැ. නමුත් හොඳයි කියලා ඒකේ හොඳට නිමිති වශයෙන් ඒකට ගැඹුරු වෙලා කැමති වශයෙන් හිතරනකම විතරක් වෙන්න පුළුවන්. ප්‍රත්‍යන්ති මොකුත් නැහැ කැමැති ගතිය. එහ අහකටනකොටම අර කැමති ගතිය එක්කලා අර හැදේ මනෝමය සීකන. සංහාරුත් ප්‍රතිපලන සාර හැදේ. කැමැත්තකුත් නැහැ. ඇහැට පෙනෙනවා විතරක් නමුත් මෙබඳු රූපයක් තියෙනවා කියලා නැඹිලා රූපයක් තියෙනවා කියන එක වචනවත් නැහැ. මෙහෙම බලන කම විතරයි කියන්නේ. අහකට යනකොට බලපු එක බලපු ගතිය එකතු කරලා මේ විදිහට එකක් වෙනවා. ඒක අවිද්‍යාව ප්‍රතිමුත් හැදෙනවා. අපිට මේ නිමිති හිතින්ද අවිද්‍යාව කියන ටික තිබුණොත් හොඳටම ප්‍රමාණවත් අවිද්‍යාව හෝ කර්මය හෝ තණ්හාව හෝ මේ නිමිති හිතින් තියෙන තුන් තේස්ත්‍රය අපි පංචකෝණ ස්කන්ධය හැදෙන්න. දැරෙලා යම් දවසකදී අවිද්‍යා යත්තේ වශයෙන් විරාග නිරෝධ සංකාර නිරෝධ කියලා කියන්නේ. එතකොට හිත හොඳටම සමාධි වෙන්න ඕනේ. නීවරණ චිත්තෙ මිදෙන්න ඕනේ. ඇති ඉදිරි පිටට එන මේ රූපේ සම්පූර්ණ අනාත්ම සංඥාව එළඹ සිටිනවා. නුවණයි ස්පර්ශ නිරුද්ධ නම් මේ සංඥාව නිරුද්ධ වෙනවා. ඇති ඉදිරි පිට මේ රූපේ යනකොටම දැකපු දේ නිරුද්ධ එකේ නිරුද්ධ සංඥාව එළඹ සිටිනවා මිසක ඇති බව රූප නිමිත හිතින්නේ නැහැ. එක්කෝ සසර එක්ක නිවන ওই දෙකෙන් එකක් විතරයි නතර වෙන්නේ. අවිද්‍යාව නැති වුනොත් නිවන ලැබු සිටිනවා. පංචපදස්කන්ධ ලෝකයට නැති. ඒත් මෙහා නිවන නැති වුණු කාම මට්ටමේ විවා රූප මට්ටමේ විවා අරූප මට්ටමේ විවා දැකපු දේ මත කුමන හෝ නිමිත්තක් නැතිනවා. වෙන තැනක් නැහැ යන්නේ. මේ විදිහට උරු කරගෙන උරු කරගෙන උරු කරගෙන ගියාම අන්තිමට සඤ්ඤා නිරෝධයෙන් තමයි නිරෝධ සඤ්ඤායෙන් තමයි අවසන්. ඉතින් දැන් අපි යම් කිසි දෙයක් සිහි කරනකොට
මං සිහි කරනකොට මේ සිහි කරන රූපකාරිත රූප සංඥාව නිරුද්ධයි කියලා නිරෝධෙට එක දැකගත්තොත් තමයි මේ සිහි කරන දෙයට භූමියක් නැති වෙන්නේ කවුරු හරි දවසක. එහෙම නැතිනම් මං සිහි කරන දෙය තාම අතන තියනවා වගේ තේරෙන්නේ. එතෙන් තියනකම මේක වැරෙන්නේ. එහෙම වෙන්නේ එන්නේ මේ ඇත්ත පිනි නේ. නම් සිහි කරනකොට අපිට හිතෙන්නේ සිහි කරන කෙනා හෝ දෙය තාම ධාතුවේ තියෙනවා කියලා නේ. ඒද මේ විඥාන චිති විඥානේ රූපේ කියලා මගේ චිති උපදින චිත විඥානේ ධාතුවේ පිටවන්නේ තියෙන එක. ඒ හින්දා අපි බලන්න යනවා. ගියාම තියෙන දේ නෙමෙයි වෙන්නේ හැදිලා තියෙන සංඥාව. ආපහු රැවටෙනවා. යම් වෙලාවකදී ඊගාවට තව පුළුවන් හිතට යමක් නිර්මාණය කරන්න. ඒකනේ කවදාවත් දැකලා නැති දෙයක් උනත් හදාගත්ත හැකි. නැවන් දැකලා නැත්තම් කවදාවත් අහගත්ත වචන උදව් කරගෙන අලුත් ඒවා හදනවා. වගේත් නෙමෙයි අලුතෙන් ඒවා නිර්මාණය කළ හැකි. ඒකයි මේ ඉතින් ස්වභාව සංකතයි කියලා කියන ලෝකේ සකස් කර ගන්නවා කියන්නේ අපි කියමුකෝ එක තැනකින් මැරිලා කියලා ගත්තා, එක තැනකින් අම්මා කියලා ගත්තා, ඊගාව ටිකක් හැදුවේ අම්මා මැරිලා කියලා එක කඩාගත්තා. අම්මා මැරිලා කියලා අඩන්නේ කවදාවත් එහෙමද කලින් දැකලා නැහැනේ. අම්මා මැරිච්ච බව දැකලා නැත්තම් කොහොමද ඒක දුකක් හෝ නැත්තම් දන්නේ කොහොමද? තමයි අම්මා එක දැනගින් ගත්ත, මැරිච්ච එක එක දැනගින් ගත්ත, දෙක එකට එකතු කරලා අම්මා මැරිලා කියලා එකක් හදාගෙන අනුවසනය කරනවා. මොකද සිද්ද එකක් නෙමෙයිනේ හදන්නේ. පොයිගියක්කෝ නේ. ඒ වගේ ඕනම එකක් අපි ගොඩාක් දේවල් හදාගෙන එළවට හදාගෙන පරිහරණය කරනවා. හැම එකක්ම තියෙනවනේ. ඊට අවුට අපි දන්නා ඌ මට්ටමේ කෑලි බැලි එකතු කරගන්නවා. එහෙම නොදන්නාම දෙයක් නම් දෙයක් යමක් කියන දැක්ම ප්‍රමාණවත්. ආදුවතන්. ඒ දේ කියන දේ අපි කියන්නේ දැන්. මේ රූපේ දැක්කොත් දැන් අපිට නම වශයෙන් දිහ කරන්න දන්නේ නැහැ. නමුත් දන්න මට්ටමක් තියෙනවා. කුමානසේ උපාසක මහත්තයේ කෙනෙක් අපි සමහර විට නමේ විස්තර වශයෙන් දන්නේ නැත්තේ නමුත් අපිට ඒ වෙනුවට දන්නා තේරෙන්නේ. මිනිස්සේ පුද්ගලයේ සත්‍යයේ කෙනෙක් කළු කෙනෙක් උස කෙනෙක් මිටි කෙනෙක් කියන මොනවා හරි දෙයකින් අපි මේ සංඥා වර්ගය මානසිකව කළා කියනවා. ඒකට ක්ෂේත්‍රය කියන බොහෝ දැනගන්නවා. ඒකට උම තමයි තියෙනවා. එහෙනම් අපි අවසන් කරමුනේ. මොකක්ද? මොකක්ද ශුන්‍යත බව හා ශුන්‍ය දර්ශනය? ශුන්‍යතයි කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. මොකද්ද සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි? මේ රූපේ නැත්තම් මේ ස්පර්ශ ආයතන 6 දැන් අපි දැක්කනේ. අපි කියමු දැන් අපිට හිතෙන්නේ මේ බලහාර සත්‍ය රුද්දල ඉන්නවා කියලා. ඒක නෙවෙයි අපි නෑ අපි ලෝකේ. නමුත් ශුන්‍යත දර්ශනය ශුන්‍යත නිමිත්ත කියලා කියන්නේ හොඳට මෙනෙහි කරනවා. පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු සත්‍ය බුද්ධුලේ නැහෙනේ ශුන්‍යයි. අවකාශ ධාතු සත්‍ය බුද්ධු නැහෙනේ ශුන්‍යයි. එහෙනම් ඒ බඳු ශුන්‍යත රූපයක් නිසා මේ ශුන්‍යත සංඥාවක් පහළ වෙනවා. සත්‍ය පුද්ගල භාවයෙන් ශුන්‍යයි මේ රූප සංඥාව. මේ බඳු සංඥාවක් පහළ වෙනකොට මිනිස්සු ටිකක් බණ අහනවා කියලා හිතුවොත් මේ හැදේම අරගෙන මිනිස්සු ටිකක් බණ අහනවා කියලා දැනුව මන් තුළ ඇති වෙයි. මෙන්න අසුන්‍යතාවය ඇති වෙන තැන. එතකොට මේ අසුන්‍යතාවය ඉත නැත්නම් මේ ශුන්‍යතාවය මෙනෙහි කළොත් ඉතනයි.
හැම වෙලාවෙම ඇහැ ශුන්‍යයි රූපේ ශුන්‍යයි චක්කු විඥානේ ශුන්‍යයි චක්කු සම්පත්තියේ ශුන්‍යයි චක්කු සම්පත්තියේ මුපන්න යම්ම වේදිතියක් වේනම් ඒ වේදනාව ශුන්‍යයි. කන ශුන්‍යයි ශබ්දේ ශුන්‍යයි සෝත විඥානේ ශුන්‍යයි සෝත සම්පත්තියේ ශුන්‍යයි සෝත සම්පත්තියේ මුපදින වේදනා සංඥාව ශුන්‍යයි. මේ ස්පර්ශ ආයතන හය ශුන්‍යයි. සත්පුද්ගල ආත්ම භාවය මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවේ වහගෙන පවතිනවා අපේ මනසේ උපදින ප්‍රපංච සංඥාව. ඒකයි ශුන්‍යත දර්ශනය කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයම ශුන්‍යයි කියලා දකින්න අවිද්‍යාව සත්‍යයෙන් මේ අශුන්‍යතර බව ඇතුළේ තියෙන කියලා දකින්න. එතකොට ශුන්‍යත නිමිත්ත කියලා කියන්නේ තමන්ගේ මනසේ උපදින මේ ප්‍රපංච සංඥාව අතහැරවනවා දකින අහන දැනෙන දැනගන්න හැමතැනකම සත්පුරුෂ ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන එක පෙන්නනවා. උගරගම මේ ස්පර්ශ ආයතනයි ශුන්‍යත ස්වභාවයට තමයි ශුන්‍යයි කියලා කියන්නේ. ස්පර්ශ ආයතන හයි රාග දේශ මෝහ වශයෙන් ගන්න කිසිම නිමිත්තක් නැතිකම නිසා ස්පර්ශ ආයතන හයමයි අනිමිත්තයි කියන්නේ. ප්‍රාර්ථනා කටයුතු කිසිම ද්‍රව්‍යයක් ස්පර්ශ ආයතන හයේ නැති නිසා ස්පර්ශ ආයතන හයමයි අපනිහිතයි කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය ශුන්‍ය ශුන්‍යත අනිමිත්ත අපනිහිත කියන ප්‍රභේදයට ප්‍රභේද වෙන්නේ මනස කියන නිමිත්ත අයින් කරන්නේ අනිත්‍යෙන්ද දුකෙන්ද අනාත්මෙන්ද කියන ධර්මතාවය අනුව. මේතන තියෙන ධර්මතාවන් වල අනාත්මය පෙන්න පෙන්න මනස කියන නිමිති ටික අයින් කළොත් ඒකද කියන මොකද්ද? අනාත්මය පෙන්න පෙන්න කළොත් ශුන්‍යතාවය. ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය දෙන්න දෙන්න මනස තියෙන නිමිති අයින් කළොත් අනිමිත්ත. ස්පර්ශ ආයතන හයේ දුක්ඛ ස්වභාවය දෙන්නලා මනස තියෙන නිමිති අයින් කළොත් අප්‍රමිත්ත. කියන්නේ විමුක්ති මුඛ කියන දොරටු තුනේ නම් තමයි මෙතන මං කරා. කෙනෙක් එක තැනකින් ගියත් අනිත් කෙනා ගිය තැන විමුක්තියේදී එකක්. කෙනෙක් ශුන්‍යතයි කිව්වොත් අනිමිත්තයි කිව්වොත් අපනිහිතයි කිව්වොත් විමුක්තිය එකම එකම තැන ගිය නමින් නම් කරනවා විතරයි. ඒකේ දැක්ක අපි කිව්වොත් දැන් ඔය ටීවී එකක වගේ පෙනෙන රූපය ගත්තාම සත්පුරුෂ ආත්ම භාවයෙන් ශුන්‍යයි. රූපය ශුන්‍යයි. ශුන්‍යතාවය. ඒ රූපය ආරම්භය අනේ මේ පුද්ගලයෙක් නේද කෙනෙක් නේද කියලා හිතුවොත් අහස යනකොටම ඒ රූපයත් අපේ මනසේ හැදෙලදී මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අපි කියමු. මේ ආවල් නිලිය නේද කියලා අපි හිතන ටීවී එකකින් රූපයට හිතන්නේ. ටිකකින් ටීවී එක නෙවුවම ඒක ඇතුලේ රූපෙත් නැහැ ඉතුරු නැතුම නිරුත් වෙලා. නමුත් අර නමනුත් එක්ක අර හැඩේ අපේ මනස තුල නැද්ද තියෙනවා. එතකොට දැන් මනස තුල තියෙන ඒ ප්‍රඥාතියන් ටික අපේ මනස තුල තියෙන එක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි හදාගත් එක මිසක එතන යාත්ම ඇස් ඉදිරි පිටාවේ ශුන්‍යත නිමිත්ත. ශුන්‍යත නිමිත්ත මත මේ විජේ කුමාරතුංග නේද කියලා අපි හිතුවා. ටීවී එක නෙවුවාම ඔන්න ඒක ඔක්කොම ඒ රූපත් නෑ මුකුත් නෑ නිරුද්ධම නිමිත්ත. නමුත් ඒ හැදේ අරමන් හිතපු අත්දැකීමත් එකතු කරලා දැන් විජේ කුමාරතුංග කියන එකක් මට සිහි කළ හැකි. මම දැන් සිහි කරද්දි සිහි කරන්න මට උපකාර වෙච්ච ස්කන්ධ නිරුද්ධ වෙනවා ගොඩක් කල්. මේ කොහොමවත් නැහැ දැන් එක. ඒක ඇස් ඉදිරි පිටාවේ ශුන්‍යත රූපය ආවෙත් ශුන්‍යතයි එක්ක නිරෝධයි. මම දැන් විජේ කුමාරතුංග කියලා සිහි කළොත් මම සිහි කරන දේ දුක් බව පෙන්වන්න තියෙන එකම සාක්ෂිය මෙතන ශුන්‍යත බව පෙන්වන්න දෙන්නේ. ඒක ඇස්ති දෙකට ආවේ මෙහෙම දෙයක් කියන එක පෙන්වුවාමයි මේකේ දෝෂය අහු වෙන්නේ.
ඒ නෝන හොඳට මොහොත පුරා ගියාමයි දැන් මෙහෙම සිහි කරනකොට ඒ දැකපුනේ නැහැ කියලා නිරෝධය එළඹෙති. නමුත් සිහි කරනකොට නිරෝධය පෙන්වුවොත් මේ සිහි කරනක වැරදි කියලා පෙන්වන්න ක්‍රමයක් නැහැ. දැන් මේ සිහි කරන පුද්ගලයෙකුට සිහි කරන්නේ වැරදි කියලා කියන්නේ හම්බ වෙච්ච වෙලාවේ තිබු ඇත්ත පෙන්වන්නයි. එතකොට තමයි ශුන්‍යතෝ අනිමිතෝ අපනිහිත ස්වභාවය තමයි පෙන්වන්නේ. ඒබඳු ස්වභාවය පෙන්වනකොට ඉබේමයි මේ මානසික තියෙන ගති ටික දිය වෙන්නේ. දිය වුණාම අපකට දෙය නිරුද්ධ වෙනවා කියලා කීයක නිවහම දැන් මේ බුදු රූපයක්වත් එහෙ නැහැ කියන එක වෙනෙනවා ඉබේම. දැන් ඒ වගේ රූප එකක් අපි දැක්කන රූපය ඇත්තටම අනාත්ම කෙනෙක්ගේ නෙවෙයිනේ. ටීවීකක වගේ දෙයක ස්ක්‍රීන් එක මත එළඹ සිටින රූපය කෙනෙක් නෙමෙයිමයි කියලා අපි පැහැදිලිම නෙමෙයි. ඒ විදිහටම ඕගොල්ලන්ට පැහැදිලි වුණොත් තමයි මේ සියලුම රූප කෙනෙක්. ඔය විදිහටම පැහැදිලි වුණොත් තමයි ඕගොල්ලන්ට අවිද්‍යාව නැ විද්‍යාව උපන්න කියලා කියන්නේ. එතකොට තමයි අනිමිත්‍ය චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අපනිහිත චේතෝ විමුක්තිය කියන්නේ සම්මස්තියක් ස්පර්ශ ආයතන හයේම හැම වස්තුවක්ම ওই මට්ටමට එළබෙන මට්ටම. ඒ මට්ටමම බල බල තමයි මනස තියෙන ගති අයින් කරන්න තියෙන්නේ. ගති අයින් වුණාම එළඹ සිටින්නේ ඒ මට්ටම. අනිමිත්‍ය බව පෙන්වන එකමයි මාර්ගය. වැඩි වුණාම අනිමිත්‍ය බව එළඹ සිටිනවා. දැන් ඒ ටීවී එකක තියෙන රූපයයි ඇත්තම කියලා පෙනෙන රූපය අතර වෙනසක් නෑ, සමානයි. නමුත් වෙනසකට තියෙන්නේ අතන කබලින්කාහාරයේ නියෝජනය නොවන නිසා ඒක අනාත්ම බව පෙනෙනවා. මෙතන කබලින්කාහාරයේ නියෝජනය වෙන නිසා අපිට මේක ආත්මෝගය පෙනෙනවා. මොකද අපේ සංයෝජනේ තියෙන්නේ කබලින්කාහාරයේ නිසා. කණ්ණාඩියකට වැටෙන රූපය ජීවිතක පෙනෙන රූපය අනිත්‍ය බව පෙනෙනද, මේ පෙනෙන රූප අනිත්‍ය බව නොපෙනෙනද තියෙන වෙනස ඔච්චරයි. අතන උපාදාය රූප මට්ටම විතරයි තියෙන්නේ, කබලින්ක ආහාර මට්ටම නැහැ. මෙතන කබලින්ක ආහාර මට්ටමම තියෙන හින්දා කබලින්ක ආහාරයේ අපේ සංයෝජනේ තියෙන හින්දා මේ පෙනෙන ආගමන නැති වෙනවා කියලා පෙන්නේ ඇති බවට පෙනෙන. නමුත් මේ සංයෝජනේ ගෙවුණු දවසට කබලින්ක ආහාරයේ තණ්හාව නැති වෙච්ච දවසට කන්නාඩියේ වැටෙන රූපියයි මේ පෙනෙන රූපිය අතර යට වෙනසක් නැහැ. හරි, එහෙනම් අපි සංකල්පනේ හොඳයි. එහෙනම් සාදු මාදයක් තෝරගන්න. හොඳයි, එහෙනම් පින්වත් හැම දෙනාම කල්පනා කරගන්නට ඕනේ මෙතුම සියලු දෙනා ජීවවල බලන ඔය කටයුතු කාරණා තිබුණා. ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ උතුම් ධර්මයේ තේරුම් කරගන්න ඕනේ කියන සත්‍ය දහයෙන් මේ ස්ථානට ඇවිල්ලා දවස පුරාවටම ධම්ම කරුණු විමසලා සෝණය කළ බොහෝ වටිනා කුසල ධර්මයක් පැත්තකට අපි සියලු දෙනා ජීවාකාරයෙන් බල කරගත්තා කියන කෙනා නමෝදන් කළ